ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න වෙන්නේ අදත් අපි දවසේ ප්‍රශ්න විචාරත් වල පිළිතුරු ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි විජේගේ රටන්ට උකන්දු අවස්ථාවක් තියෙනවා අද දවසේ අද 2020 ජනවාරි 13 වෙනිදා මෙල්බන් භාවනා වැඩසටහනේ තුන්වන ප්‍රශ්නෝත්තර වාරයේ අද දවසේ ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා. ඊයේ දිනලා තියෙන ප්‍රශ්න 7ක් ප්‍රශ්න 20යි. ප්‍රශ්න 19ක් භාවනාමය ප්‍රශ්න එකක් ධර්මදේශන පිළිබඳව ඊයේ ප්‍රශ්න මුලට එන විදිහට ඉදිරිපත් කරන බොහෝතෙක් ඉන්නවා. හොඳයි. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඊයේ උපවාසයේ විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලෙස මේ ඉදිරිපත් කරමි. මේ පිළිතුරට පෙර ඉදාරයි. සතිය නොපිළිතන අවස්ථා එක පළවෙනික අධික සතුටක් දැනුම විට මගේ සිතේ සතුට සතිය අභිභවා ගොස් ප්‍රීති වෙමි. මෙසේ ක්‍රීම හොඳ නැති බව පසුව වටහාගෙන නැවත මධ්‍යස්ත වීමට වෙනදරමි. දෙවෙනි එක තරහක් ආවිට ද්වේෂ සිතුවිලි ගුරුගුරා නැගෙයි. එක වෙලාවකට පසු නැවතත් මධ්‍යස්ත වෙමි. පහත අවස්ථාවල මම හිතාමතාම අසතිමත් වෙමි. පළවෙනි එක රැකියාව කරමිට සතියෙන් මට රැකියාව කළ නොහැක. රැකියාවේ කන්ටෙන් දෙක දිස්වා මට වැටහෙයි. එවිට මා අසතිමත් වී රැකියාව කර මුදල් ලබා ගනිමි. වරහතුල්ලෙ දෙන මා කරන්නේ ඉදිරිත ගොඩක් නොවේ. දෙවෙනි එක නිදි යන විට ඇඳට වී සතිමත්ව සිටිමි. මේ භාගයක පමණ පසුව අසතිමත් වී නිදියෙමි. විකටම සතිමත් වූත් නින්ද නොයයි. ඊළඟට පරියක භාවනාවේ අත්දැකීම් හිත හිත අතුරු වෙලාවක මට ආරම්භන නොපෙනී ගොස් හිත හිත ගැඹුරකට වැටේ. බොහෝ වෙලා එහි ගත කරමි. ආනාපානයේ ඉදිරිට ඇවිත් යයි. මා විකටම බලා සිටිමි. මගේ සිත මේ ලෝකයෙන් ඩිස්කනෙක්ට් වී ඇත. මම දැන් මෙතන බව දන්නා නමුත් හිත ගැඹුරෙන් ගැඹුරට යයි. නමුත් හිතට එන සිතුවිලි මා මේ සිතට එන සිතුවිලි මේ ලෝකයේ සිතුවිලිමය. බෙල් එක වදින විට ගැස්සී ඇහැරෙමි. නමුත් නැවත මේ ලෝකයට එන්න මට වෙලා ගත වේ. කතා කිරීමට සිතක් නැත. සමහර වෙලාවට කය නොදැනී යයි. මේකදී තද ප්‍රීතියක් ආව වෙලාවේ අසතුටුමත් වෙනවා කිව්වට හොඳට මතක තියාගන්න ප්‍රීතිය 100%ක් නැගින්නේ නැහැ. මම ප්‍රීතිය කියලා දැන ගැනීමට සතියට ඉඩක් තියලා තමයි ප්‍රීතිමත් වෙන්නේ. ද්වේෂය කදාක 100%ක් නැගෙනවා කියන්නේ 99% නැගලා කියලා කියන්නේ 99% නැගලා කියන්නේ නැගින්නේ නැහැ. එහෙම නැගින්නේ නැහැ. ඒ වෙනමන තිකේන්තිගේ බව දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ තාම 100%ක් නැගින්නේ නැහැ. ඒ වගේම නිින්ද ගියාට පස්සේ අවදියකුයි නිින්ද අතර වෙනස දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම රැකියාවේ හිත් බව දන්නවනකොට හොඳම ජොබ් එක. තේරුමක් තියෙන තැනකට ගිහිලා ජොබ් එකක් කරන්න මහේකට කඹුරු වැඩේ තමයි කරන්නේ. ආනපානික නෝඩ කිදී වැඩක් නැහැ විතර. කාටරි තියෙනවද හුස්ම ගත්තයි කියලා කිදී වෙලාවයක් අම්බේ. ඒක සීිත සන්තෝෂය සියා සන්තෝෂයෙන් කරනව නියමද කියලා. උපේක්ෂාසහගත කිසිම රසයක් නැති නිතර හම්බ වෙන නොමිලි හම්බ වෙන දෙයකට හේතුව දන්න පුළුවන් නෝ ජොබ් එක හොඳ මේක මට දුන්නොත් මං ගන්නවා. කිසිම ප්‍රශ්න නැහැ ජොබ් එක කරේ සත්‍යයෙන් කරන්න. උඹ තමයි හති මීටර හොඳ වෙලා. ඒ නිසා සත්‍ය පිටල නැහැ කියලා තියෙන මේ හතරට කාරණා හතරක් තියෙනවා ප්‍රොජෙක්ට්ස් කියන්නේ. නිබදාතට බොහෝම ආසන්නයි නිවන කියන එක. මේක බෑ කියන එක තමයි ප්‍රත්‍යඥය කරන්නේ. බුදුසෙන්ගේ පොඩි ඉංගියක් දෙනවා. ඔබට 100%ක් කේන්ති කියක්. ඒ බව දැනගැනීම හැකිය අනිදි කරන්න කේන්තියට බෑ. ඔබට 100%ක් ආධාව ඇති වුණත් ඒ ආධාව ඇතිලා තියෙන තරහ නෙමෙයි කියලා දැනගන්න හැකිය අනිදි කරන්න ආධාවට බෑ. මේ 100%ක් නිඳ ගියත් මුලින් වෙද නේද කිය බව දන්නවා අවදි වුණාට පස්සේ ඒ ශාක අවධාන්නේට අවදි වෙන්න පුළුවන් ඒකට පුංචි බලාපොරොත්තුවක් තියෙන හිතා නිවන කියන්නේ ඉතින් මේ විදිහට අපි ඔය බෑ කියන දේවල් දැන් අපි මුණ තියලා තියෙනවා බෑ කියන සංඥා නැතුව හැකි සංඥාවෙන් කරන්න ඒක මගේ පරම යුතුයකම කියලා හිතන්නේ ඒකත් මේ ලෞකික කිසිම ලාභයක් අපිට ලැබෙන්නේ නැහැ තනි ආධ්‍යාත්මිකට යනවා ඒකට ගැඹුරින් ගැඹුරට කියලා තියෙන වැඩි වෙනවා උදේට දැන් පොට පැහැදිලා තියෙන්නේ මේක ආර්ය පරිශීල දාන. අනිකුත් සියලුම පරිශීල අනාර්ය පරිශීල. මේකට කරන්න බැරිදී අපි කරනවා කියන එක විතරයි ආර්ය පරිශීලනේ. ඒකට හේතුවක් කරගන්න කියයි. යෝධ සමාජ කාර්ය කියයි.
රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියတဲ့ එකයි. ඒ නිසා සම්ප්‍රදාන වල හිතන විදිහට නිවන් දකින්න බෑ. සම්ප්‍රදාන මොනවාද? ආගමේ අතර වෙනවා. මේ තමයි ධර්මයේ අපිට දෙන අභියෝග. අපිටත් මේ මට දෙන අභියෝග. ඔය හැම එකක්ම නිවන් දරුවක් කියලා හිතාගෙන ඔකට අවතිය මුණ දෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. මම මේ සහභාගි වෙන දෙවන භාවනා වැඩසටහනයි. වරින් වර දවසේදී භාවනා කරමි. නොවැම්බර් මාස සිට මායි එක පිටක පරයක්යක් සක්මනස් කර ඉදිරිදා වැඩවලදී සතිය පිටෙවිමි. මම සතුටින් සහ මෛත්‍රී සහගත ලෙස ගත කෙලිමි. සාත්‍රී නින්දයන් දුෂ්කර වූ බොහෝසේ කයදෙස බලා සිටින්නේ ඇයි ක්‍රිස්තියානි නාමතොස් වල ඇසෙමි. දෙසැම්බර් නිවාඩුවේ සියල්ලන් දවසේ සිටි බැවින් මගේ භාවනා කරන වේලාවල් වෙනස් විය. ඕන් සමග විනෝද චාරිකා යන්න වීම නිසා සතිපත් වෙන්න අපහසු විය. මෙම නිසා ජනවාරි මුල සිට භාවනාව ආපසු ආරම්භ කළත් සිතුවිලි වලින් සිත පිරෙයි. නාසයෙන් කෙළවරට සිත ආයාසයෙන් යොමු කළ යුතුයි. සක්මන වුවත් ඔසවනවා ගෙමිනවා සබනවා යයි කළ මා හට නැවත වම දකුණ ලෙස වුවද සතිය පිහිටවන්න අපහසු වේ. උපහන්තේ නිතර පසුතැවිලි නොවී විකටම කරන්න යයි කීවත් මේ ඉතා ආයාස කර සහ පස්තේටින් වී ඇත. නොවැම්බර් මාස මා ඒ අස්විදි සතිය නැවත අත්තර ගැනීමට මා උපවාසයෙන් උපදෙස් පතමි. පෙරවන් සරණ. ඔබලගේ සතිපාසලට ඉන්න දන්නේ නැති ළමයෙකුට ඔය ටික කියලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඉබේම තත්පත් වෙනවා. අර හොඳ පොතක් මම කියවලා භාගයට නැත කරලා තිනවා. ඒකේ පළවෙනි වාක්‍ය කියලා තිනවා මේ පොඩි උණ්ඩ සතිය උගන්නන්න හදන හැදුවට පස්සේ මට හම්බෙච්ච ලොකුම ලාභය තමයි ඒක ෆන් එකක් වුණා කියන එක. එහෙනම් ට්‍රිප් යන එක කරදරයක්, ඇසුරු කරන එක කරදරයක්, මල වාතේ. නමුත් සතිපාසල ගියarpස්සේ ඇසුරු වැඩි කරගන්න අපි උත්සාහ කරනවා. අපි ට්‍රිප් ප්ලෑන් කරනවා. ප්ලෑන් කළේ සතියෙන් කරන්න හදන. එතකොට මේ ඔක්කොම ෆන් එක කර වැටෙනවා. දැන් මට ඉස්සර සක්මන් කරන්න බැහැ, සක්මන් කරන්න බෑ. හොඳටම සතිය නෑ. හොඳට දැනගෙන ඉන්න බෑ. මට සතිය නැති බව මම දන්නේ කොහොමද කියලා. රාමුව නෑ. මේ සතිය තියෙනවා. ඒකේ මිනිස්සුන් දිනනවා. ඒ සමහර ළමයි සතිය අල්ලන්නේ නැහැ මුලදී නිකන් බම්මගෙන ඉන්නවා කිව්වට තේරෙන්නේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ ඒ ළමයි කියා කිනෝයගේ අක්කයි අල්ලපු ගෙදර පොඩි ළමයිකො දෙන්නම හොඳම මේ ආදරෙන් ඉන්න වෙලාවේ දෙන්නම මැරිලා එකනික මරලා එකනේ ඇක්සිඩන්ට් වෙලා ඒ ළමයි ගොල් ડિප්‍රෙස්ඩ්. ඉතින් එයාත් පන්තියේ හිටියා. හැබැයි අවුරුදු දෙක තුනක් යනකම් එයාට සතිය පිහිටන්නේ මොකද අර මේ මානසික ආබාධ නිසා. සතිය පිටුපු දවසේ එයා එදා ඉඳලා සතිය වැඩි එක නාපේට විතරයි කියන්නේ අවුරුදු තුනේම වෙනසක් වෙලා තියෙනවා. දැන් තමයි ප්‍රකාශ කරන්න පුළුවන් මේ අම්මා නංගිලා අයියා සහෝදරයෝ දෙන්න නැත්නම් සහෝදරි නේ යාළුවෝ නැති වෙච්ච දවසේ ඇති වෙච්ච ડિප්‍රෙෂන් එක සතියෙන් තමයි නැති උනේ. දැන් එක ෆන් එක. ඒ නිසා අපි දන්න ටික වුංචයි දන්නේ වෙන්න බුල පොඩි කුණ කියලා දෙන්න උත්සාහ කරන්න. පුදුම විදිහට අපිට තේරෙන පටන් අර ගන්නවා මේක මේ රාමුවක් හදාගෙන කුරුසෙට දිහා එන ගහගෙන මට භවනා හරියන්නේ මට සතුට. ධර්මන හරියන්නේ නැහැ කියන මිනිස්සයා මේක ෆන් එකක් කරගන්නවා. හරියන්නේ නැති එකක් දෙලි. ඒ නිසා මේ අනවශ්‍ය විදිහට ගුරුවරෙක් වෙන්න උත්සාහ කරන්න හදනවා. අනවශ්‍ය විදිහට ලෞකික වැඩවලට බැඳෙන්න උත්සාහ හදනවා. අනවශ්‍ය විදිහට භවනා හැලු කරන්න හදනවා කියන එක නෙමෙයි මම කියන්නේ. බෞකේ උත්තර තියෙනවා මට ඔය එකක්වත් තිබුණා නෙමෙයි මම සතිපාසල පටන් ගත්තේ මම දැන් ඉගෙන ගන්නවා සතිපාසල හරහා මේක ෆන් එකක් වෙච්ච හැටි මේ පැත්තකට ලහිතු මිනිස්සු සතිපාසල වගේ සමාජ සේවකන් ඉතුරු ගිය හැටි දැන් මම ට්‍රිප් යන්න පුළුවන් ඉස්සර බඩින් සිටින්නේ නෑ දැන් අපි ට්‍රිප් ඕගනයිස් කරනවා මේ බලන්න ඒක දැන් මයින්ඩ්ෆුල් කැම්ප්ස් වලට ගියාම අපි අනුරුද්ධ සීතු කියන ලිටල් ජෝන් මොකද ඒ දින්ත මරන්නේ නැහැ නේ මට මං කිව්වාගේ දෙමළ එකක් මං කියලා දෙන්න ඉස්සර මෙවුවා නොකළ යුතු දේවල් කියලා පැත්තකට දාලා තිබුණ දේවල් දැන් පේනවා ඒ හරහා අපිට sannivedanayak වෙනවා අපි දන්නේ නැති අපි කොන් කරපු අපි දුර්භාග්‍ය සම්පන්නයි කියපු සමාජ මට්ටමක එක්ක අපි කොමියුනිකේෂන් එකක් කරනවා ඒගොල්ලෝ අපිට සබාවනා කරන්නේ ඒගොල්ලෝ සතිය හරියන්නේ ඒගොල්ලෝ අපිට එපා ඒගොල්ලෝ අධේවනාජ බාලානම් කියලා වැත්තකට වුණා කීයට සතිය දෙන්න උත්සාහ කරනකොට අපි ඇතුලේ බොක්කෙම තියෙනවා උඹත් උතන ඉඳලා තියෙනවා උඹේ දන්න එක දීපංකෝ දෙනකොට ඒ කට්ටිය කවදා හරි ස්තුතිවන්ත වෙනවා දවසක හැබැයි මුලදී පටන් ගන්නකොට මහා බ්ලැක් වුණක් තියෙන
හරියට මේක නා සක්මනවත් කරගන්න බෑ කියලා නිකන් frustrated මේව නැත්තම් tense mood එක නීනේ. ඒක ජොලියට දාගන්න පුළුවන් නම් කවදා හරි ගොඩාක් දවසක හිටනවා මට ඉදානම් තියෙන fully flat frustrated mind එකක් නමුත් මම අතහැරලා තිබිලා නැහැ. මම සතිය කරලා ගොඩාක් දවස තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි මේ ප්‍රකාශ කරන්න ඕන ඔක්කොම දැනුම ඔක්කොම හැකි සංඥා වෙලා තියෙනාට වැරදිච්ච වෙලා. ඒක හරියටියට positive thinking වලට දාලා positive presentation එකට එනකොට ඔන්න බුදුහාමුදුරු කරස් සීදෙනවා. ඉතකම හද කලබල වෙන්න එපා. ඒක නිසා fun එකක් මේකේ තියෙන්නේ. මම මේ බෞද්ධ භික්ෂුවක් වශයෙන් ඉඳගෙන මේ භවනාව හැල් කරන්න හදනව නෙවෙයි. මම fun එකේ ඉන්න නිසා මම මේ කියන්නේ. ධම්මික හඳුරුත් ඉගැන්නේ ඔක ඔළුවට ගන්න එපා. කියන්නවත් එපා භවනා කරනවා කියන බැන්නම් බැරි බව දැනගන්න. දන්නවද භවනා හරියට නැහැ කියේ. ඒකේ දි කරනවා නම් දියුත් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා තුහම් දුප්පලයි අපි නිසා එවැනි උනන්දුවක් කරලා අපි අයින් ගල් ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පරියන්කේ සහ සක්මන වසර දෙකක පමණ කාලක සිට පුරුදු කරමි. නිරන්තරයෙන් නිරන්තරයෙන් වර්තමාන මොහොත තුළ සිත රැඳීමෙන් සතිය දිනෙන් දින දියුණු බව වැටහේ. සතිය පුහුණුවන අතරතුර මගේ කාම දන්වන සිතුවිලි අඩු වී ඇති නමුත් ද්වේෂයට හේතු වන කර්ම වලට අධික සංවේදී බවකුත් දිනපතා අනපේක්ෂිත ලෙස ගැටීම් දන්වන සිදුවීම් වලට වැඩියෙන් මුහුණ දීමටත් සිදු වී ඇත. මේ වාට මුහුණ දීමට මගේ සතිය තවමත් ප්‍රමාණවත් නොවේ. මා එම සිතුවිලි වල ඇදී ගොස් දවසකට හෝ දෙකකට පසු සමතුලිතතාවයට පත් වේ. මේ යෝගීන් හට සිදුවන දෙයක් දෙවන් සරණ. මේක මම කියුවේ ඔස්පෙන්ස්කිගේ පොතක ඒක කියලා තියෙන සතියට දාලව නෙමෙයි. ඔස්පෙන්ස්කි විස්තර කරන්නේ ගොඩ්වින් මතකවතක් වෙන්නේ නැහැ. යාගේ රචකයා විදිහට තමයි ලියන්නේ. ලියනකොට කියනවා මේ මිනිස්සු හම් නැහැ කියලා මිස්ටර් ජී කියලා එක්කනේ ඉන්දියන් කාර්යයක් හැදලා තියෙන ජර්මනියේ. ඉතින් මේ මිනිස්සයා මගේ ගුරුවරයා යම් වෙන්නේ නැතුවම ගියා. යා කියනවලු කොයි වෙලාවක හරි කවුරු හරි self conscious වෙන්න පටන් ගත්තොත් බාහිරයට දුන හිත ඇතුළට ගත්තොත් එයා සතිය කියන වචන පාවිච්චි කරන්නේ අනිවාර්යම ඉරිටේෂන් එකක් එනවා. ඒෂා සත්‍යමත් වෙනවා කියන වචන මම දැම්මා. ඔබයානස් conscious self conscious වෙච්ච ගමන් ඉරිටේෂන් එක තමයි පළවෙනිම ලක්ෂණ. දෙක self accusation තමයි තමයි දිස්ති ගන්න. තුන finding fault with others. හතර pedantic. මම pedantic කියන වචන දැනගෙන ඉන්නේ නැහැ. dictionary එකෙන් බලුවා ඒතර හොඳ මිනිගත් තිබුණ මේ සියල්ල perfect වෙන්න ඕන කියන අදහස. ඉතින් මේ හතරම ද්වේෂයි. හැබැයි මේ හතරම සතිය තියෙන බවට ලකුණු. සතිය කොයි වෙලාවක හරි අපේ පද්ධතියට ආවනම් එනකොටම irritation එකක් එනවා. එනකොටම චි මට පහුගිලානේ මේක හම්බුනේ මට කල්ලාතු හම්බුනා නම් මට අර මෝඩකම් කරන්න දුව මේක හම්බුනා නම් කියලා එනවා. ඒක පස්සේ බලනවා මේ වටේ ඉන්න ඔක්කොම අමු තකතියු කිසි කෙනෙක් මට support එක දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ මම භාවනා කරද්දී සද්ද කරන ඒගොල්ලන්ට බැඳි මිටි මම වගේ සද්ද කරන කරේ ඉන්නේ. ඊයේ මම පටන් ගත්තා. හැබැයි අනිත් ලෝකේ දැන් ඒ වෙනකොට සත්‍යමත් වෙලා වගේ තියෙන බයි. ඒකෙල කියනවා අඳුන භාවනා මැදයක් තන perfect. කිසිම සද්දයක් නැහැ. මැස්සෙකුට ඉන්ටර්නෙට් වැස්සක් ඇහෙන්නේ නැහැ. කැස් ගහින්නේ ඉඳ දෙන්නේ නැහැ. ඉතින් ඕවා හදා හදා ඉන්නකොට ඔක්කොම ද්වේෂී. නැත්තර මිස්ටර් ජී ඒ මෙයාට උගන්වන මේ ගුරුන් ආචාර්යව හතරම සත්‍ය පිටුම් පාට ලවන කවදද මෙයා තේරුම් ගන්න මේක. තීරුම් ගන්න අනාගාමි වෙන්න ඕනේ. අනාගාමි වෙච්ච දවස තමයි කියන්නේ සතිය පිටු බුදසෙ කුෂ්ඨයක් හැදෙනවා වගේ. සතිය පිටු බුදසෙ ලුණු වතුරු බිව්වා වගේ. සතිය පිටු බුදසෙ කඩුවක් ගිල්ලා වගේ තමයි තේරෙන්නේ. ඒෂා කියන සත්පුරුෂයන් අතර ඉඳලා සද්ධාවෙන් මේක පොඩ වැඩෙන්න අරින්ද ඔය තමයි තේරෙන දවස එනකොට අපි ලෝකේ ශ්‍රේෂ්ඨම රජකයන් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨම කතිකයන් බවට පත් වෙනවා. හිතෙනවා හැම කෙනාගම මේක තියෙනවා. ඒගොල්ලන්ට මුලින්ම හැම වෙනකට බැඟිරි රහ මුලින්ම අපිට ඉරිටේෂන් එක දරා ගන්න බැරි නිසා සත්‍යයත් විශ්ි කරනවා ගුරුවරයත් විශ්ි කරනවා කමටහනක් විශ්ි කරනවා ඉතින් ඇවිද වටවලල් යනවා මේ බාර ගන්න. ඒකයි අහලා තියෙන්නේ මේක සාමාන්‍ය දෙයක්ද ඕ ලියලා තියාගන්න ඔය හතරම දෙන තව එකක් ලියලා තියාගන්න. එතකොට අපිට තේරෙයි අපි කොහොමද මේක කාටද කියලා දෙන්නේ කියලා දීපු ගමන් එයා විරුද්ධ වෙනවා ප්‍රධානමයි. ඒ මොකද සත්‍යමත් වෙනකොටම තමන්ගෙන තමන් විවේචනාත්මක වෙනවා. ඉරිටේෂන් එකක් වෙන පටන් ගන්නවා. අපි කියන්නේ නුරුස්නාගද කියන්නේ මේ හොඳ දෙයක මිනිස්සු සතිමත් වෙච්ච දවසේලා යකාමක් මට පැහැදිලිවම ලියලනවා මට ඔබවන්ති පෙන්නන්න බෑ කියලා. මම මට බාර කිව්වා තද ද්වේෂක් ආවේ සමහර ලියන්නේ ද්වේෂය ගියාට පස්සේ දෙන්නේ තුන් දෙනෙක් කෙලින්ම කියලා තියෙනවා
මට වහන්සේ දෙමට පුතුම සතුටක් වෙනවා. මොකද මට ඒ ටික කියන්නලා තිබුණා ඥානන්ත සාන්තියට. වහන්සේ මට පෙන්වන්න බෑ කියලා. කිව්වේ නැහැ. මං ගිහිල්ලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ලෝකේ දෙන කිසිම දෙයක් පෙන්වන්න බෑ. හරි අපිරිය කියලා ඔබ අද පෙන්වන්නත් බෑ කියන එක තමයි කියන්නේ. කියන්නේ කොහොමද? කොහොමයි බයලෝගේ සංසාර? කියනවාට කියන්නේ ඔබ අද. එච්චර කියා. ඉතින් ජැක්කොන් ෆීල් ගිහිල්ලා කියලා තියෙනවා. ජැක්කොන් ෆීල් ඊළඟ දින 1960 ගණන් වල පැවිදි වෙලා ආසියානිකාය වගේ ලොකු නිකායකින් පැවිදිලා තියෙනවා. ඉතින් එතන ගියාට පස්සේ බලනවා පූජා සත්කාර ඕගාලා තියෙනවලු. එයාට ගිහල කිව්වලු මම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා මම සිවුරක් නයි. ඇයි 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 නෑ මම බලාපොරොත්තු නෙමෙයි ආවන අරන්නේ ඒක බාහන මැදත්තානික. ආයෙම නම් මම යවන්නම් කියලා චංචාගාට ගියා. ඉතින් ඈත කාමරයක් දුන්නලු. දකුණ වෙලාවේ අචංචා හතන් වාසිකමක් කියලා ඉතිහාටි ඇසුරු කරනකොට මෙන්න අචංචා සුරුට්ටු අපඩුවලු දවසේ. කෙමික ෆුල් ලැප්ස අනිද්දාත් යන්න ලේබස් ලව ගැත්තිය අනි මිනිසුන්ට බයිනවලු බල්ලන්න ඔගේ වැඩ අරන වැඩ ගන්නවා ඊට වෙලාවට මේකට ඔච්චරයි මේ රහතන්වා තිබි දුරුට වුණා ලේබස් ලව බයි ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ මම යනවා යන්නේ කියලා ඊට එයි මම ආන්දරෝ කිව්වලු අචංචා කවලු කමන්නේ ඊට පස්සේ විනාඩි 5ක් ඇතුළත කිව්ව යන්නේ ඔබ වහන්සේ නිසා ඔබ වහන්සේ රහතන් වහන්සේනෝ අපි විශ්වාස කරා මම මගේ විශ්වාසය කැඩුණා කියලා කීපුවම් කියලා චාන්චා පුදුමාකාර වාසනාවන්ත වැඩක් නට වෙලා තියෙන්නේ කොච්චර වටිනවද ඔබ නිකමඩක්වත් මං රහතන් වහන්සේ කියලා හිතන උඹ රහත් වෙන්නේ නැහැ උඹ මට වැඳ වැඳ ඉන්නවා දැන් ඔබ දන්නවනේ පිට රහතන් වහන්සේ නමක් නැහැ ඔබ රහත් වෙන්න බලපන් කිව්වා එදාලු ධර්මයේ තේරුමනේ ඔබ පිට රහතන් වහන්සේ නමක් දැක්කනම් එයාට වැඳ වැඳ ඉන්නවා මට දෙන්න එපා ඒ මල්මාලි ඔබ දැක්කනම් මයි ළඟ එහෙම එකක් නැහැ කියලා දැන් ඔබට chance එකක් තියෙනවා ඔබට පුළුවන් නම් කරපටල ජැක්කෝන් කී ලියන්නේ අචාන්චා ගැන පුතුම ගෞරවයකින් කෙලිම වුණට බැලලා තියෙන ඔබ හිතේ තමයි යුරුවරිනේ ඔබ හිතේ රහතන්වා කියලා අන්න ඒක ලියමු අපි බනත්කින් මට නොප්පතම් මට නදෝමකින් කිවනම් මම වෙන ෆුල් ලව් එක තමයි එන්නේ ඒක තමයි ලව් එක කියන්නේ ඉතින් ඒක නිසා ඔය දෙන්න එක තියෙන ලව් හෙට් එක එකට ඉන්නේ සතිය පිළිලා තමයි කරුණාමයිත් ඇති වෙච්ච ගමන් ඉරිටේෂන් එකක් එනවා old finding in ourself accusation in our pedantic in our තව තියෙනවා ලයිට් එක දාන්න අපේන ඉගල ප්‍රශ්න. දැන් ස්වාමීන් වහන්සේ වසර තුනක පමණ කාලයක පටන් එදිනදා සහ භාවනා කරන කාලය තුල කම්පන චංචල කෙරෙහි මා සතිපත් වූ සීමට උත්සාහ කරමි. පරියන්කේට වාඩි වන විටම තිස ආශ්‍රිත කම්පන වැගිරෙන ස්වභාවයේ අධගතිය වැඩි දැනීම කෙරෙහි අවධානය යොමු වේ. විවිධ සිතුවිලි සමහර විට සිතුවිලි කෑලි මොන සිතුවිලිද හඳුනා නොගෙනම ඇවිත් යයි. වණ කොටස් ගාථා කොටස් දිවීම ඇවිත් නැති වී යයි. සමහර සිතුවිලි හඳුනා ගැනීම අතර ඒවායේ රැඳෙන අවස්ථාද ඇත. කෙසේ වුවද ඒ සියුම් කම්පන නිරන්තරයෙන් ක්‍රියාත්මක වන බව දැනේ. මටත් පුරාම ඒවා සිතුවිලි පරයන්නේ ගියි. විතක නිද්‍රාචීලි නැතුව කම්පන වලට අනුගතව වශී වූ ස්වභාවයක සිටී. ගැස්සී නැතුව වියතමනවා වැනි ස්වභාවයකින් අවදි වී ඒ කම්පන කෙරෙහි තදින් අවධානය දීගෙන සිටින විට විටක තද වේදනාවක් වටපත් වී නැති වී යයි. තාම විටක බීතරයක් ඉරක් දිශාවට කිටි ජලන ඇති කරන ආකාරයෙන් එඟම ගැනීමට පටන් ගනී. මේ කීපවතාවක් ඇති වී නැති වී ගියේය. ස්වාමීන් වහන්සේ මගේ සති කුමුණේ අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. එසේම මෙම අවස්ථාවේ මගේ වීර්ය වැඩි දියුණු කරගන්නේ කිසිද යන්න විස්තර සහිතව කියා දෙමින් ආයෙදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ අවස්ථාවේ වීර්ය වැඩි කර ඉතිවස් තාක් නෙවෙයි වීර්ය අඩු කරන්න ඕනේ මේක දිහා බලන්න ඕනේ. දෙක කම්පන චංචලට ආවනම් මම සාමමන වේ කියන සීමාව නැහැ. ඒ නිසා මේ කම්පන මගේ මේ කම්පන පිට කියලා දෙයක් නැහැ. කම්පන චංචලට ආවනම් ධාතු මනස්කාරය විශ්වගත වෙලා තියෙනවා. කම්පන චංචල වෙනවා බෑන කෝටිකද මගේ කෝටිකද මගේ නෙවෙයි කියලා ඒ අර දාගෙන ඉන්න සීමාව නැති වෙනකොට නිකම්ම අපේ භාෂා විවරේ සම්පූර්ණ බොද වෙලා යනවා. ව්‍යාකරණ ටික නැති වෙලා යනවා. අපිට මේක කියන්න දෙයක් නැහැ. අපි ඉන්නේ ඉස්සල මේ ලෝකේ කම්පන චංචල මම ඉන්නකම් මේ ටික මගේ මේ ටික තෝකේ කියා ගන්න ගඳුක. මරණයට පස්සේ ආයෙත් කම්පන චංචල වලට යන දුක නැහැ. ඉතින් මේ ජීවත් වෙද්දිම කම්පන චංචල දැකලා ඒයි ඒකයි මේකයි අත්නම් තමම තමම නෙවෙයි මී ඇන් නොට් මී කියන බවුන්ඩරි එක නැති බව දැනගන්න නම් මනන් තියෙන තාක්කල් භාෂාව තියෙන තාක්කල් දේවල් තියෙන තාක්කල් බෑ. ඔක්කොම කම්පන චංචල වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ රූපේ රූප සංඥාවක් පාඩපත් වුණාම ඇතුළත පිටිස සීමාව නැති වෙනවා.
ඒ සීමා නැතිනත් එක්කම භාෂාව නැති වෙනවා. ඒ සීමා නැතිනත් එක්කම ව්‍යාකරණ නැති වෙනවා. ඒ සීමා නැතිනත් එක්කම සංනිවේදනය නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒක කොහොමද? කම්පන චංචලට බවට පත් වෙනකම් වීර්යය අවශ්‍යයි. එතකම් මෙනේ කරන්න ඕනේ අරමුණ මොනට මොන දා තියාගෙන ඉන්නවද? දිගට පාත්තන්න ඕනේ. ඒක මේ කම්පන චංචල බවට පත් වුණාට පස්සේ උන්දේට දුරස්තව බලන ඉඳ කොයි කොටසටද මම කියන්නේ? කොයි කොටසද මගේ නෙවෙයි. ආ නොයි සීමාවල් නැති වෙලාසේ දුක පොත වෙලා යනවා. දුක නැති වෙනවා නම් නෙවෙයි. දුකේ නැතිවීමක් කියන්නේ දුක බොඳ වෙලා යනවා. මේ තියෙන කොටසක් මගේ කියලාගෙන ඒකට විඳවන එක ගොඩකට මම කියනවා ගොඩක් දුක තියෙනවා. පොඩ්ඩකට මම කියනවා පොඩ්ඩක් දුක තියෙනවා. ඉතින් අපි අර සංස්කාරය කරනවා කියලා කියන්නේ ගොඩක් මම කියනවා. ගොඩක් දුක. දුකක් උනත් ටිකක් උනත් මම තමයි මම නෙවෙයි කියන සීමාව පොඩ්ඩක් හොයලා බලන්න. එහෙම නැත්තම් කෙන් විල්බගේ පොතක් තියෙනවා No Boundaries කියලා. මම දන්නේ මට ඉස්සෙල්ලා ඒ පොත කියවනකොට මට හිතුනේ මේ මොන දැන් නිවන් දැකලා ඇති මිනිස්සු කියලා. නමුත් සදාචාරවත් සලකන මිනිස්සෙක් නෙවෙයි. එයා ලැටරල් ඇන් ඉන්ටිග්‍රල් මේ ඩෙවලොප්මන්ට් ගැන කතා කරන ස්පිරිචුවලිටි No Boundaries. බුදුජානකගේ සඳහන් කළ දෙන්නේ අපි යමක සටහන් ආකාරය කියන්නේ මේ ලිංග නිමිති උද්දේශ අනි ලිංග නිමිති ආකාර උද්දේශ තීන තාකල් දුක තීන තාකල් තමයි තියෙන්නේ තීන තාකල් සංඥාවක් තියෙනවා ඒව නැති වෙන තැන තමයි මේ කම්පන චංචල රට ඉන්නේ ඉන් එහාට වීර්ය කරන්න එපා ඒක දිහා බලාගෙන ඉන්න මොහොත දිහා මොහොතේ ගමේ ග්ලෙයාරයක බලා ඉන්නා වගේ කාන්තාරේ නගින මිරිඟුවක් දිහා බලා ඉන්නා වගේ එතන ගොජ දාන බත්තරිය තියා බලා ඉන්නවා වගේ එහෙනම් තන් රාකලිය තියා බලා ඉන්නවා වගේ එහෙනම් තන් කිරි කට්ටිය කිරි කට්ටිය ගොජ දාන තියා බලා ඉන්න කොන්ද වල බාන ගොජ 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 කරතියන අපි වල ගොජේ කියලා කියනවා ඒකේ ඉන්නා තාකල් දුක නැහැ සත්පුරුෂයාට ඒක දිගටම දුකයි පුතඥයාට එනිසා මේක දැකලා මේකට ප්‍රීතිමත් වෙන්න කියන බුදුජානක ප්‍රමෝද වෙන්නේ කියලා කියනවා ප්‍රීති වෙන්න කියලා කියනවා සති සම්පජාඤ්ඤය ඇති කරන්න කියලා කියනවා පස්සද්ධිය ඇති කරගන්න කියන සුඛය ඇති කරගන්න. ඉතින් හැම වෙලාවෙම ප්‍රීතිය අපිට කම්පන චංචල තියෙනවා. මේ හැම වෙලාවෙම ඉන්නේ ප්‍රමෝදේ. ඒක තමයි gladness කියලා කියන්නේ. You must try to find a reason to be glad under any circumstance. Gladness එකේ සීමාවක් නැහැ. සීමාවේ තමයි මේ ඔක්කොම කරදර තියෙන නිසා අපි සීමාව නැති කරගන්න මිසක් දුක නැති කරන්නේ නැහැ. දුක තිබුණත් දිවිචාරයි. ඔබ මගේ කියා ගන්න නොවෙන්න නම් දුක නැති කරන්න එපා. මම කියලා ගහගත්ත වැට කොට්ටු බැම්මි නැති මුර කාවල් නැති අපේම අපේ ලොක්. ඊපාර ආවද මෙල්බන් එක කෙනෙක් මට ඒක අපි ලියලා දුන්න දැන් තියෙනවම එක. ඒ කාට රෝණ නම් මම ඒක කියන්නම්. එහෙම නැත්තම් මේ අපේම ඒ ලෝකෙට එන්න යාළුවේ. සීමාවක් නැති වැට කොට්ටු බැම්මි නැති අපේම අපේ ලොක්. ඒ ලෝකෙට යන්න එන්න යාළුවෝ කවුරුත් දෙන්නේ නැහැ මොකද ඕගොල්ලන්ගේ වැටකොටහල් ඇතුලේ ඒ බෙදාගෙන දුක කණේකනේ මගේ දුක කියන කණේකනේ තියෙන්නේ ඒ නිසා මේ කම්පන චංචල කියන්නේ එකට ලොකු ආරාධනාවක් ලොකු මකර තොරණක් වීසුම ත්‍රිෂෝල්ඩ් එකක් හැබැයි ඒක පාළුව තනිකම කරගත්තොත් පුතජන වෙනවා මේක භාවනා උපයගත්තදී අනේ හැම වෙලාවම මට මේ කම්පන චංචල වර්ගයේ මේක පෙනේවා කිව්වොත් මොනම දෙයකට වෙනසක් නැහැ ඔක්කොම සමාන වෙනවා සීමාවල් නැති වෙනවා එළියට අපි නිකන් විශ්වගත වෙයි අන්නේ ඒ පණිවිඩයත් එක්ක වෙන ඊගා ප්‍රශ්නය අවසරයි කරුණාස අද උදේ සිටින් සෙෂන් තුනේදී මට එක හා සමාන අධ්‍යක්ෂක ලැබුණ අතර පසු අධ්‍යක්ෂින් පෙර අධ්‍යක්ෂකවල සම්මේලන එකක් වගිය මම මේ යන්නේ පළමු සිටින් සෙෂන් එකේ වුණ අධ්‍යක්ෂින් ඒ ආකාරයටමයි මම නිශ්ශබ්ද වාඩිුනේ අවධානයේ ශරීරයේ යොමු කළ කෙනෙහිම මගේ සිත තැන්පත් විය. මෙම තැන්පත් වීම concentration එක ඉතා ප්‍රබලව දැනුන කාල පරාස විය. ශරීරයේ ප්‍රබල ලෙස වැඩ පැද්දෙන බවක් දැනුනි. ඉස්ස රවුමට කැරක වෙන්නට විය. කල එක පිටේ පින්නාසේ ශරීරය වෙනින්. නවාතිබු අධික දෙපසට කඩා වැටුනි. ශරීරයේ දෙ කඩා වැටුණාක් මෙන් විය. ශරීරය හා හිස වෙනින දෙකම සිදු විය. සිත ඉතා වේගයෙන් ඒකාග්‍ර concentration වන බව මට දැනුනි. මට මේ ක්‍රියාවලිය නැවැත්වීමට නොහැකිය. මම අධ්‍යක නැවත මුලින් තිබූ ආකාරයට ගෙන ඒක උත්සාහ කළ විට ඒ වායිකාම පරිලෙස දැනුනි. හරියටම පෙරත් කලක් ඔසවන්නාක් වෙන්නේ.
ශරීරයේ සිදු චලනයේ විඤ්ඤා ශරීරයට යොමු සිත වෙනම පැහැදිලිව දැක්කත් හැකි විය. හිසහා පිළිපද සබහන් කළත් මුළු ශරීරයේ පිළිපදවම ලැබෙන අත්දැකීම එකම සේවිය. මේ අත්දැකීම් කාලය තුළ මට වමනේ දැමීමේ ඌමනාවක් ඇතැයි දැනුන නමුත් පිළිමකින් පසුව එවන්නක් ඇති බවක් නොදැනෙමි. අවසාන සිටින් එක කෙලවර භාවනාවෙන් නැගී සිට විට මගේ ඇස්වලට කඳුළු උනන්නට විය. ශාලාවේ මම තනිව සිටියේ නම් හඩන්නට තිබිණි. ඒ කඳුළු සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වූ ගෞරවය නිසා වෙනි. මුළු අත්දැකීමම උත්කෘෂ්ට එකක් විය. යොමුවක් දිශාවක් එල්ලී සිටීමට දෙයක් නොවීය. මට චකිතයක් නොවීය. මගේ සතිය වඩාත් මුල් වී ඇති බව දැනුනේ. මට දිගටම කරගෙන යන්නට උවමනා තිබුණේ. මෙම අත්දැකීමට බාධාවක් තුනක් විය. පළවෙනි එක ශරීරයේ වේදනා සහ ඉරියව මාරු කිරීම. දෙක අත්දැකීම අලුත් දෙකක් වීම නිසා ඒක සිතන්නට උත්සාහ කිරීම. තුන වමනේ දැමීමේ හැඟීමක් එය අන්‍යයන්ට බාධාවක් වේයයි යන හැඟීම. කලින් මෙවන් අත්දැකීම් ඉත අසුබෙන් නැති වූ විට මට එවිට ඒවාට මුහුණ දීමට ශක්තිමත් බවක් නොවිනි. මට දැනෙන්නේ ඇති වූ බාධාවන් එකක්වත් මැඩගෙන යා නොහැකි ඒවා නොවන බවයි. මට දිගටම කරගෙන යා හැකිය. මම ඊළඟ අභියෝගයට මුහුණ දීමට සූදානම් යයි දැනේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉතා ගෞරවයෙන් මේ තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ කිසිවිට උපදෙස් දෙන්න මෙන් ඉල්ලති. මේක තමයි මරණ මොහොතදී වෙන්නේ. අපිට මොනවද වෙන්න පටන් ගන්නවා. නෑදෑය ටිකක් ඉස්සරහ ඉන්නවා. ඒගොල්ල තේරුම් ගන්නවා මූණ කඩා වැටලා දැන් මෙයා කෙලවෙන්න හදන්නේ කියලා. අපිට කියන්න වෙනවා නෑ කෙලවෙලා නෑ කියන්න බෑ. අත උස්සන්නත් බෑ. එතකොට විශාල සංවිධාන ප්‍රශ්නයක් මරණයට වැඩි බය වෙනවා. මං ඔක්කොම කඩා වැටෙනවා මෙයාට තේරෙන්නේ නෑ මම මැරෙන්නේ නෑ මට හොඳ අවදියක් තියෙන හැබැයි මගේ ඉඳුරන් මං කිද්දේ යන්නේ නෑ. ඉතින් ඒක මරණයට හපක්. ඉතින් අර මරණපෑයේ අත්දැකීම් ලැබුම් කට්ටිය ඒක විඳලා අපවිල ලියලා තිනවා. මේ නෑයෝ හඳන්න ගියාට මට තේරෙනවා ෆුල් බ්ලිස් එක ඉන්නේ. ඒගොල්ලෝ මරන්නේ අයියෝ අපි මේකුණා කියලා අනේ මට ඉදුණු තොපි වෙන්ගෙන එකමයි හොඳ ඉන්නකම් අඬන જાතියනේ නෑ කියන්නේ. ඇඳි ගෑयला ඵලයක් කියලා. කියන්නත් ලෝබයි තියෙ වෙලාවයි. ඇඳලකට ඇවිල්ලා පොඩ්ඩ අඬනවනේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මේ මරණ බය යන්නේ ඉස්සලා අපිට අරන් දෙනවා. ඉතින් ඇඟේම අරු තිනවා. ඉතින් ඇඟේම අරු තියෙද්දි එක සැරයක් දෙසරයක් තුන්සරයක් කරුල්පත් පේනවා. ඇඟට යමාරු තින්න මට නෑ. ඇඟ බයයි. ඇඟ දිගේ නම් බඩෝන්න දිගහැරෙනවා. දිගහැරියක් නටන්නෝනේ නටපන්. මොන දඟල කරනවද ඉන්නේ ඔබට? ඉද්ද තියෙනවනේ මමනි කරන් දන්නවා මොකක් ප්‍රශ්නේ? ඉහි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක අර කැන්සර් patient කෙනෙක් කියනවා අවුරුදු 13යි. 15යි වෙන්නේදී කැතලික්. එයා කියනවා මම ටර්මිනල් මට කිසි ටෙන්ෂන් එකක් නැහැ. ඉතින් මොනද ඔක්කොම ඉවරනේ දැන් දන්න දවස් තුනකින් මැරෙනවා කියලා. ඊටත් මට ඇවිල්ලා කියලා ඇඳේ නිදාගෙන ඉන්නකොට නිදාගෙන බව දැනගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන්. එවිදින් බැරි බව දැනන හොඳටම නිදාගෙන ඉන්න බව දැනෙච්ච මට කොච්චර සතුටක්ද තියෙන්නේ කියලා අනේ මේ කියලා දීපෝ අන්ටිලාට. හරිම ස්තුතියි. මට මේ මේ අනිකටියේ ටෙන්ෂන් තියෙනවා මොකද බබා ගැන බලන්න තියෙනවා ජොබ් එක කරන්න තියෙනවා සාහකව කරන්න තියෙනවා ඉගෙන ගන්නද මට මොකක්වත් නැහැ. කැන්සර් ටර්මිනල් ඉතින් භාවනා කරනකොට ජීවිත පරිත්‍යාග කරලා කාය පරිත්‍යාග කරලා ඉඳගත්තා නම් හිතාගම මැරෙනවා ඕකෙම කෙලවයන් කෙලවයන් බුදි කෙලවයන් කියලා ඉවරයි. එච්චර සාන්තියක් ලෝකෙ ඇත්තෙම නෑ. ඒකට විතර බය නෑ කවුරක්වත්. ඒකට කියනවා fear of freedom කියලා. ඒකට කියනවා fear of unknown කියලා. එරික් ෆ්‍රොම් පොතක් ලියලා තියෙනවා fear of freedom. අපිට දෙන තියෙන ලොකම දඬුවම තමයි අපි විතර කරදර ටික අයින් කරපු එක. එතකොට අපි ජීවිත දෙකට වැඩක් නෑ. අපි ජීවත් වෙන්නේ අරයට මම නැතුව බෑ මෙයාට මම නැතුව බෑ කියලා මේ පොර වෙන්න අක්ක වෙන්න අයියා වෙන්න ගරු වෙන්න මුදුන වෙන්න ඒ ටික විතරයි. එහෙනම් අපි මැරිච්ච දවසේ ලෝකෙ මීට වැඩිය සැනසෙලු. නැන්දේ නා කැමරලා ඉවරයි. එඳ පොඩ්ඩක් අහකව උනා කියලා මෙච්චර ඉන්න ගන්න නා කැමර නෙත එඳ අහකව වෙන්නේ නැහැ කියලා තිබුණේ. ඒක දැන් එඳ අහකව වෙනවා. ඕක ගොම ටිකක් ගහලා පොළවේ කාවසුට්ටියක් කියලා උංගියට බලාගනි. එයිසා තතා කියලා යක්. දැන් මේක හොඳ අත්දැකීම. මොකද පළවෙනි හැදී නිසා කුතුහලයේ තියෙනවා. ඔබ දෙක තුන වෙන්න පටන් ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා බුදුජානනාථගේ වචනයක් සිහිපත් වෙනවා. මෘතේ හරහා විතරමයි අමෘතෙට යන්න පුළුවන්. මෘතේ හරහා විතරමයි ඒක මරණසති භාවනා සර්වචන සදාන් කරලා තියෙනවා. මරණසති භාවු බික්කවේ අමතෝගදං අමරතරියෝසාරා. මරණය ගැන සිහිපත් කරන මාදී එයා අමෘතයට කෙලවර කරන මිනිස්සු.
මරණයට බය නම් අමෘත්‍යයක් නැහැ. යාට මරණය හම් වෙන්නේ නැහැ සතුටුදායක විදියට. ඉතින් මම දන්නේ නැහැ මම මැරෙනකොට මම මොන විකාර කරයිද කියලා. නමුත් මලාට ජොලියක් තියෙනවා. දැන් ඕගොල්ලෝගේ වුණා තියෙන කරදර ඉවරයි නේද? අර දී මේනි මොකක්වත් නැහැ. ඉවරයි. සතුටුගේ නූල කඩලා ගියා. මනාවට උලන් අත ගියා. ගහෙන් කොළිය ගැලවිලා ගියා. කොළිය දන්නේ නැහැ ඊට පස්සේ කොයි අතට උලන් තියේද? උලන් තියෙන අතට ගියා. අන්නේ වගේ disappointment එකක් නම් නිවන මට හිතනවා 100ක් එකතු කරන කලේ ජීවිත එකක් නෑ ලැබෙන අවුරුද්ද කියලා භාවනා කරනවා. මේගොල්ලන් වල තියෙන appointment එක. තවත් කොක්ක නෑ. ඒක දෙන්නේ ටික. දැන් මෙතන ඉන්න ඔක්කොම විඳලා තියෙනවා. ඔක්කොම එකට පිටි නූල් ගැට ගහලා තියෙනවා. ඔක්කොම එකට අප නූල් දාලා තියෙනවා. ඔක්කොම එකට මේ පඳුරු වයින් කරලා තිනවා. අනේ මෙහෙම දෙයක් නම් වනේ වනසිව් වාගටවත් වෙන්න එපා. අම්මෝ බලන්නකො බුදුම බයක්. බුදුම තනි කන්දෝසයක්. අනේ මට ඒ වෙලාවේ අල්ලා ස්වාමි දරුවනේ කී වෙනවා නිකම්. අනේ කවුරු හරි ඇවිල්ලා මම බේරගන්න. මම යන නැති වෙන්න හදන. ඉතින් ඒ නිසා අද්දකින් බොහොම ලස්සනයි. අවසාන ලියලා තියෙන කරුණු හතරම ඇත්ත. එකක්වත් නැති කරන්න බැරිව නෙවෙයි. නමුත් ඒ වෙලාවේ ඒක ලොකු වෙලා වෙනවා මහා මෙර වගේ. නමුත් දෙවෙනි දවසේ මොන දිනකොට හිතන්නේ ඔක්කොම දෙන්න පුංචිලා. තීරණ අපි නිදහසට බයයි. නිදහසට නේ තමයි මේ දිලා ඉන්නේ. නිදහසට බය තියෙන්නේ. නිසා නිදහස දෙනකොට ලෑස්තිලා ඉන්න එක විතරමයි නිවන් ලබන්න තියෙන පළවෙනිම සුදුසුකම්. ඒක කියනවා prepared mind කියලා. නැත්නම් සූදානම් ශරීරය කියනවා. ඒක තමයි vigilance, diligence, අප්‍රමාද කියලා කියන්නේ. ඉතින් අපි සතිය හරහා එමීට සතියේ මේ යන්නතරලා යටින් අප්‍රමාදී අරගෙන යන ඕන දෙයකට සූදානම් සෙච්චිරි දෙනවා ගුණමෝදානම් ඕනෙම දෙයකට අපි සූදානම් කියලා අපි යන ඊගා ප්‍රශ්නේ. පෙරවසරණයි ගෞරවනීය සාමිවාස ආනාපාන සති භාවනා සහ සක්මන් භාවනා මගින් උදෑසන අවදි වූ මොහොතේ සිට බෑන්දට යනතුරු සතිය පිහිට වීමට දීගු කලක් වුණ කලෙමි. එම සති ආලෝකයෙන් මුළු ජීවිතයේ තිබූ අඳුර මහා දැමූ බවක් නැගේ. සියලු ආතති ගැටළු ඉතා පහසුවෙන් තුනිවන ආකාරය දැනේ. ජීවත් වීම යන ඒ මොහොතේ දිදී යන ශක්ති ප්‍රවාහයක් ලෙස අත්දකින්. ප්‍රශ්න දෙකක් ඉදපත් කළ තියෙනවා. මරණ අවස්ථාවේදී පෙර කළ අකුසලයක් සිතට මතුවොත් එම ක්ලේශයේ දිදී යන ආකාරය දෙස බලා සිටියොත් ඒ විපාක නොදී අතුරු දහන් වේද? යුද බිමකට ගොස් සතරම් දුක තැන මරා දමනාක් මෙන් සති බලයේ මහිමයේ කෙලෙස් දුකර ගැනීමෙහි යෙදෙන අපහට මරණ තිස්සක්ෂණයට මුහුණ දීතු ආකාරය පහදා දුන් දැනෙමි. දෙවි ප්‍රශ්නය උපහාසයේ පෙරදින සඳහන් කළ ආකාරයට අප උප්පත්තියේදී ජීවිතයේ පුරා මුහුණ දීමට සිදුවන සියලු ජවනිකා DVD පටයකමින් කලින් තීරණය වී අවසානද එහි යම්කිසි ජවනිකාවක් අප ප්‍රතික්‍රියා කළ ආකාරය මත ඒ වෙනස් වන්නේ නැතිදැයි කාර්යක පහදා දෙන තේක්වා උපහාසයට දෙවන කරා. ඔව් මේකේ තියෙනවා මේ මට කිව්වේ සෝතානුගත කියලා සූත්‍රයක්. ඒකට අපි පස්සේ රිට්‍රීට් එකක් කරා. මේ සතිය සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijjaha කියන විදිහට මේ ජීවිතයේදී අහලා දතා හිතේ දරාගෙන පරිචිතා එක උත්සාහ කරලා බලලා මනසානුපෙක්ඛිතා මේක වෙන්න පුළුවන් දෙයක්ද? ඔය සතියෙන් ඔක්කොම කෙලස් කපන්න පුළුවන්ද කියලා බෑ කියන අදහසින් ගන්න සතිය වඩන. දවස පුරාම සතුටවත් වෙනවා. මනසානුපෙක්ඛිතා ditthiya suppati vijjaha. ඒකට තියෙනවා ලෑස්තිලා හිටියොත් ඕනම කෙලෙසයක් රතුණු කැල්ලේ ලියලා ඩස්ටර් එකකින් මැකුවා වගේ. පෙන්සලකින් ලියන ඉරේසකෙම ගව මකන්න පුළුවන්. හැබැයි අර ආඩේ තියෙන පෙන්සල ඉරි ගහපු අර පෙන්සලි මකුණට ආඩේ තියෙනවනේ මම දැන් මොකද්ද සිකලින් කියන්නේ ඉංග්‍රීසි කියනවා. ඉතින් ඒ වගේ එකක් ඉතුරු වෙනවා. ඉතින් එහෙම වෙලා තියෙනවා නම් බුදුරජාණන්සේ කියනවා මේ ජීවිතේදී ආ මරණයේදී තාම දුක්ඛිත ඛේදජනක විදිහට මැරෙනත් අනිවාර්යයෙන්ම සුගතිය උපදිනවා කියනවා. මේ වඩල් නැද සති. ඊට පස්සේ කියනවා ඒ සුගතියට ඉපදිලා කල්පනා කරනවා මරණ වෙලා මම පුතුම බයෙන් පුතුම සුනාමිය දහුවෙලා ළඟලා මරණ ඒත් කොහොමද ආවේ කියලා. දන්දා භික්කවේ උපද්දිති සතුප්පාදෝ යාට කල්පනා වෙනවලු කලාතුරකින් අමාරුවේ ගියාත්ම සති වඩලා දෙනවා කියන. ඔබ ධම්මිකහඳුර මට කිව්වා 1978 අනික සියලුම කෙලෙස් මරණයට හයි යන්නේ. මේ සති යනවා. ඉතින් මං හිතුවා මේ මාමනලවන්න කියන කතාවක් කියලා. තාතික කරලා කිව්වා. කෙලෙස් මකලා දාන්න පුළුවන් අනික පිනුත් මකලා දාන්න පුළුවන් වෙයි සතිය මරණය හරහා යනවා කියන.
ඉතින් ඒක දැන් ඒ සූත්‍රයත් ඇහෙනකොට කරගෙන යනකොට තියෙනවා මට ඉදිරිපත් වෙන ජීවිතය ඉදිරිපත් වෙන අභියෝග ප්‍රශ්න මගේ මෝඩකම් කොච්චර තිබ්බත් සතිය මාව ගිහිලා ආරක්ෂක ස්ථානයක තියෙනවා මේ කට්ටිය මණ්ඩල හදාගෙන සැලසුම් හදාගෙන දඟලනකොට මට එනවා කමන්නේ ඔයගොල්ලෝ මණ්ඩල හදන්න මම සතිය විශ්වාස කරනවා සතිය මාව විශ්වාස කරනවා ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා අනිකුත් ඕනම දෙයකට වැඩිය සතිය ක්‍රෙඩිබල් කියලා අමාරුයි මම අතහැරලා දාන්න තිය දාන්න තිය එකම චෛතසිකය එකයි ඉතින් ඒක විශ්වාස වුණාට පස්සේ තමයි ඒ අවෙක්කප්ප සාති කියනවාට පස්සේ තියෙනවා මට ඕනේ නම් මෙන්න ඔක්කොම මුකුත් දෙව සතිය වඩපන් බය නැතු ඕන කෙනෙකුට කියපන් මේකේ කයන මාර්ගය කියලා ලෝකෙම මුට විරුද්ධව කෑගහයි එහෙනම් ඇයි මෙච්චර ආගම් ඇයි මේ බෞද්ධ මෙච්චර සතිය අමතක කරලා ජීවත් වෙන්නේ ඇයි මේ බෞද්ධ මෙච්චර මේ කාලය දන්නේ සමය පිස්සු කෙලින්නේ කොහොමන්නේ කොහොමන්නේ ගාලල්ල ඔබ සතියෙන් හිටපන් එතකොට අපි ඉන්නේ කම්ෆර්ට් සෝන් එකේ. අපි ඉන්නේ ලීස්ට් ෆ්‍රික්ෂනල් පාත් එකේ. මේක තේරුම් ගන්න කල්යනා ඒ නිසා ආධුනිකයෙක් ටිකක් අසාධාරණයි. ඉතින් විශ්වාසවන්ත කල්යාණ මිත්‍රෙක් ඉන්නවා නම් එයාට ඒ බෝනස් එක නිකන්ම හම්බ වෙනවා. කල්යාණ මිත්‍ර වෙන මොනවක්වත් කරන්නේ සතියින් ඉන්න. සතියින් ඉන්නවා කියලා නිකන් නිකන්. අත පිටත තියෙන ඉන්නේ ඔය පිස්සු කෙලිනවා බනින්ස යනවා ඉතින් හතිපසල් කරනවා ළමයි එක රණ්ඩ වෙනවා ඒ සෙල්ලම් ඔක්කොම තියෙනවා ෆුල් ලයිෆ් ෆුල් ඇක්ෂන් පැක් ලයිෆ් එකක් තියෙනවා මේක කිව්වත් ප්‍රතිපලයක් අපේක්ෂා කරන්නේ නැහැ මට ඕනකල දෙනුනේ වැඩිදී ගේම් එකේදී සතිපවත්තනේ ඒක අපේ අවසාන ඔලිම්පික් ගේම් එක තමයි මරණ මෙහෙතිදී සතිය වැඩි බාරගනි මට තියෙන්නේ මරණ ගම ජීවත් වෙන එකයි මරණ ගම ජීවත් වෙන ගැන්නේ මරණෝස්සේ වඩවඩයි දේ නිසා ඒ සෝතානගත සූත්‍රයේ මම හිතන කැටි උත්තර දෙයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. යෝරණී සාමිනාස උපහාසයේ සමග වසර ගණනාවක් භාවනාව පුහුණු කරන කෙනෙක් මේ උස්මරැල්ල මූල කර්මස්ථානයේ සිසලකා භාවනා පටන් ගත්තද උස්මරැල්ල නොදැනෙන නිසා මම දැන් මෙතන කියා කායික සිත යොමු කරමින් භාවනාවේ නිරත වන්නෙමි. භාවනාව කලෙක දෙයක් හෝ අභ්‍යාසයක් ලෙස කරනවට වඩා ඒ තුළින් මට කිසියම් සැනසීමක් විදහසක් විවේකයක් ලැබ නිසා දිනපතා නොකරවා කරන්නෙමි. මුල්වදියේ මා හිතාම නිශ්චල කයක කිසිම දෙයක් නොදෙන අවස්ථාවකට මා හිතන විදිහට සමාධියකට පත් වෙමි. දැන් මගේ සිත දීපු සමාධියකට පත්වීම වෙනුවට ඉතාම අවදීන් වටා පිටාවේ සිදුවන සියලු දේ ගැන දැනීමක් ඇතිව නමුත් ඒවා වලින් බාධාවක් නොවී සිටින තත්ත්වයකට පත්වී ඇත. සිතුවිලි ඉඳහිට ආවද ඒවා සිතුවිල්ලක් ලෙස දැන ගැනීමට ඇති හැකියාව නිසා දුරදග යන්නේවත් මගේ සිතේ විවේකී භාවයට බාධාවක් වන්නේවත් නැත. භාවනා තුළින් මේ ලැබෙන විවේකය මහාට 15කට වඩා සැලසීමකි. මට මම එය ලොකුවට ලෝඩ් කරමි. එම නිසා දිගින් දිගටම පරයන්කේ ඉඳගෙන සිටීමට විදෙක සිටේ. මෙවැනි අවස්ථාවක උපහාසයේ විස්තර කරන්නේ කෙසේද? සක්මන් භාවනාව ගැන විශේෂත්වය විශේෂයෙන් කීමට තරම් දෙයක් නොමැත්තේ පරයන්කේ තරම් සක්මන් භාවනාවේ නොයදෙන නිසාය. උපහාසයට නිරෝගී සුවය පතන ස්වභාවයක්. මේකේ අර අනික්ව ගැන ලස්සන්ට බැඳලා නැගුණට ඉරියවට බැඳීමක් වෙන්නනවා. පරියන්කේ හොඳයි ධක්මන හොඳ නැහැ කියලා අන්නේ ඒකත් කඩල යනකම භාවනා කරා. පරියන්කේ තෙන්නේ ඉස්සෙල්ල මම කොහොමද පරියන්කේ තෙන්නේ? පරියන්කේ නැගිටතර පස්සේ කොහොමද වෙන්නේ? උදන් හම්බෙන්නේ කියන්නේ. ඊට පස්සේ මම ධක්මන ගියාට පස්සේ ධක්මන එපා වෙන හැටි. ඒ මේ ඉඳගෙන ඉන්න ඉරියවෙන් ඇවිදින ඉරියවට slowly mindfully silently මාරු වෙන්නේ කොහොමද? ඒකට මූඩ් එක වෙනස් වෙන හැටි මම අරකට කැමති මේකට අකමැති ඇත්තම දෙයක කියලා ඒ දෙක අතර වෙනස මම මේ එකයි විස්තර කරන්නේ. මොකද්ද මේ ඉදියාව වෙනස් වුණාට ප්‍රශ්නයක් වෙනවද? අරමුණ වෙනස් වුණාට ප්‍රශ්නයක් වෙනවද? මගේ කර්මත්තානාචාරය වෙනස් වුණාට ප්‍රශ්නයක් වෙන්න බෑ. වුණානම් එනා ඉතින් තාම කොක්කේ තමයි. ඉතින් ඔය ක්‍රිෂ්ණමූර්ති ඉන්න කාම. ක්‍රිෂ්ණමූර්තිට ස්ටාර් ඕගනයිසේෂන් එක බාර දුන්නා. තියෝසොෆිකල් සොසයිටි එක. යාදම ඒකේ ස්පිරිචුවල් ලීඩ් උනේ. පළවෙනි දවසේම ඔක්කොම රැස් කළේ කිව්වා අදින්පත් ස්ටාර් ඕගනයිසේෂන් ඩිසෝල් කරනවා. මගේ තියෙන බලතල මම පාවිච්චි කරනවා. පළවෙනි යාපත් කරන දවසේ. ඊස්කෝ මයි පිටිපස්සේ කවුරුත් එන්න එපා කියලා. ඒ වුණාට යා ගමනක් යනකොට මුළු ප්ලේන් එකම බුක් වෙනවා. ඒ තරම් පිරිසක් පිටිපස්සෙන් එනවා. හරි ලැජ්ජයි මිනිහට ඒක. මියගෙන මේ ඉමේජ් එක කඩපල්ලා. ඕකත් එක්ක නිවන් දකින්න බෑ. මේ ආවලත් එක්කයි ගමන යන්නේ. එහෙම එකක් නෑ. බුදුසනාසිත පිරුණා පානල ඇහුව සංඝයාගේ. උඹලා මොනවා හරි උඹලා මම කියන අපේක්ෂාවක් තියනද? මට නම් උඹලා ගැන කිසිම අපේක්ෂාවක් නෑ. මට කියන්න මොනවා හරි තියනවා නෑ. ඒ මොකද? උඹලා අන්තිම මනස සුවාන් වෙලා ඉන්නේ. තියාගන්න එපා. අපි නිකන් ජුලියට බණින්සන් ඒක වෙනම කතාවක්.
අපි මේ ආධ්‍යාත්මික ගමනේ තියාගන්න බා. තියාගත්තොත් ඒක තමයි මේ අද භාවනා කර්මස්ථාන ඇතුළේ අන්ධබූත වෙලා ඉන්නේ. මේ කෝ සයිකෝපැත්ස් ලාද. එයා සයිකෝපැත් වෙනකොට පස්සේ ඉන්න කන්ටිවයි සයිකෝ සයිකෝපැත්. ඒදී ගොළු පිට කහ ගන්නවා. කියන්න ඕනේ කිසිම එහෙම අනුගාමිකයන් ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම එකට ප්‍රැක්ටිස් කරමු. පුළුවන් තරම් ඉන්ඩිපෙන්ඩන්ට් යා. හරියට සක්මණේ හිටියත් එකයි මට, පරියන්කේ හිටියත් එකයි මට, ආනාපාන කිරුවත් එකයි මට, බිම්බීම හැකිලිම කිරුවත් එකයි. පටන් ගන්නකොට නම් ඇත්තට මේක හරි ස්පෙસિෆික්. ගුරු එක ඕනේ, ඉරියව් ඕනේ, මූල කර්මස්ථානේ ඕනේ, සතිය ඕනේ, අන්තිමට සතිය අනිච්චං. මූල කර්මස්ථානය අනිච්චං. ගුරු රේ අනිච්චං. ඉරියව්ව අනිච්චං. ඒක නිසා විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, පටිසග්ගාණ පස්සේ වැඩෙන්නද සීළු ගුණධර්මත් විවේකීව බලපං. අරක නැතුවම බෑ කියලා එකක් නැහැ. විරාග නිසිතං ඕකට කෙල වෙනවා. නිරෝධ නිසිතං ඕක කෙල වෙන හැටි බලන්න හිටපං. තමන්ගේ ගුරුවරයා මැරෙලා නැටි බලන්න හිටපං. මේ සතිය ගැන නැටි බලන්න හිටපං. පරියන්ක යනකොට සතිය ගැන නැටි බලන්න හිටපං. එතකොට පටිනිසක් ගන්න පස්සේ කවදාද මේකත් අතාරින්න වෙනවා. ඉතින් අලගත්තු ප්‍රසූත්‍රයේ තිබුණ එක මම මගේ ෂෝට් නෝට්ස් එක පොතේ දීලා තිනවා. ධම්මෝ විවෝ භික්ඛවේ පහතබ්බා පරිවාදම්. මහන්නේ මේ ධර්මයක් තුලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කොමන කතාවද කියලා. ධර්මයවත් පරාමර්ශණය කරන්න එපා. ප්‍රයෝජනෙ සරකලා පාවිච්චි කරන්න. අමාරුයි. අනික කිසිම ශාස්ත්‍ර මාචන්මක් එහෙම කියලා නැහැ. තිමිනි සදා කාලික වාලෙක් බවට පත් කරනවා. ශිෂ්‍යාව. ශ්‍රාවකයාව. දැන්ජ පටන් ගන්නකොටම ලයිසන් එක දීලා තිනුපත් මිනිසෙක් මාත්මනුසෙක් උතනට මම ඇවිල්ලා තිනුපත් මෙතෙන් දෙන්න පුළුවන් කරගෙන යන්න කියලා. ඒ නිසා ඒ මුල් වාක්‍ය දෙක තුන ඇහෙනකොට මගේ පපුව කීරි ගැහිලා යනවා. වෘත අටට කුබාන්ති ෆලෝ කරලා තියෙනවා කියනකොට සෑහෙන පීස කමාරු දාලා තිනවා කියලා මට කනගාටු වෙනවා. එහෙම එකක් ඕනේ නැහැ. අපි සතිය තියාගන්න, ධර්මයේ තියාගන්න යනවා. ඇයි හොඳයි වේරම කතාවක්. උත්තරයට කියන තියෙන පරියන්කේ තියෙන ප්‍රේමයක් දක්වන හොඳ නැහැ කියන එක ඉවර වෙනකන් දෙක සමසම වෙනකන් භාවනා කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඔන්නේ අපිට දැන් පටන් එමේ හැම මාරයකදීම මනසිකෙන් විතුව නැවත අරමුණට ගෙන ඒමට උනන්දු විය. සිත එකඟ කර ගැනීමට කරුණායන උපදේශ පතමි. සක්මන් භාවනාව ආදී චලනයන් දෙස බලා සතුටක් වීමි. බෙල්ල පහතට යමාගෙන බොහෝ වේලා සිටි නිසා කුල්ලේ වේදනාවක්ද පිටුපසින් උරහිස් අතර ප්‍රදේශයේ වේදනාවක්ද දැනෙමි. හිස තරමක් උසවා අවට ඇතිදී නිරීක්ෂණය කරමින් දෙපා පිළිබඳව සතුටක් වීමි. සක්මන් භාවනාවේදී දෙයක් හිත සබා ගැනීමට නිශ්චිත ආකාරයක් ඇද්ද? වැඩියට ආදාතන සික්වා. උපහාසයට පිළිගත් මේ ආශිර්වාදයේ වේවා. ඉතින් කායික පහසු දෙන්නේක තමයි කායින් අහන්න කොයි වෙලාවෙද පහසු කියලා. කොච්චරද කියනවනම් කාය නොදැනෙන ඉරියව්වක් තියෙනවා. මේ බින්ද ගත්තාම බෙල්ලේ ටිල් එකක් තියෙනවා. බෙල්ලේ බර දැනෙන්නේ නැහැ. ඔළුවේ බර දැනෙන්නේ නැහැ. ඔළුවේ බර දැනෙන්න පාත්තුන. එළවුණු. ඔළුවේ බර දැනෙන්නේ නැති එක කොමණයක් තියෙනවා. ඒගෙම කොන්ද යටි පහකේ හිටවුවාම බර දැනෙන්නේ නැති ඉරියව්වක් තියෙනවා. ඒක හැමතැනම එකම එක ඇලයින්මන්ට් එකයි තියෙන්නේ. සක්මන් කරනකොට එකම ඇලයින්මන්ට් එකයි තියෙන්නේ. එහාට නමුත් මෙහාට නමුත් ඇලයින්මන්ට් එකයි. එතකොට ඉතින් රීදෙනවා. ඉතින් ශරීරය දන්නවා ඒක. ඒකට කියනවා ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා. තමන් ඉන්නේ ඉරියව් පිළිබඳ ශරීරයේ නිතරම කලකිරීමක් ඉන්නේ. අපි ගහ දැනගෙන හිටියත්, බත් කමින් හිටියත්, දාන් අදිමින් හිටියත් ශරීරෙ පොදිත් තියෙන කියලා ඒ බ්‍රේන් එක චෙක් කරනවා. අනේ චෙක් කරනකොට මේ යෝගාවල කරලා තියලා තියෙන්නේ ඉන්නේ නැහැ අපි. ඒ වුණාට ඉන්න හොඳ ඉරියව්ව පෝස්චර් එක කියලා කියනවා. ටිකක් අඳුල්ලා දීලා තියක්. එතකොට පුළුවන් වෙච්ච විලාග ශරීරය සම්බර කරලා බලන්න. ඉතින් ශරීරෙ දැනෙන්නේ නැහැ. දැනෙනවා නම් අදකුත. ඒ කියන්නේ එන්ජින් එක හොඳට ලයින් වෙලා තියෙනවා නම් එන්ජින් එක වැඩ කරලා ගන්න මිසක දඩබඩ නැහැ. ඉන්ජිනේක ලයින් වල නැත්තම් බරකරත්තයක් ජජ්ජර සකටයක් ගල්වල පාර කැරන වගේ යහට මෙහාට දඩබඩ තමයි. ඉතින් කරත්තේ දෝෂෙ නෙමෙයි. මේ කය පාවිච්චි කරන්න ගන්න තියෙනවා.
ඒක මුල් කොටසට උත්තර දෙන්න බැරි කියලා මම විජී මාතේ කියනවා. මේකේ සම්මත කියලා තියෙන්නේ පරයක් භාවනාවේ හිත පිට යනවා කියලා තියෙනවා. ඒකින් මේ හිත පිට යනවා නම් පිට යනවා කියලා දැනගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ මට තේරෙන්නේ. ඔය එකේ අනිතික ආනපාන පේන්නේ නැති චෝදනාවකුත් තියෙනවා. එහෙම එකක් අවශ්‍ය නැහැ. ඉතින් අපි මේ හොයන කතියක් තියෙනවා. ඒක හොයන්න ඕනේ නැහැ. පේන්නේ මොකද්ද? ඉතින් පිටියනවා පිටියනවා දැනගන්න පිටියන්න නැත්නම් පිටියන්නේ නැහැ කියලා දැනගන්න. ඉතින් උඹ දෙනෙක් හිතනවා සතියේ මේ සමාධිය ආව සතිය හරි කියලා සංකීර්ණ පටලවිල්ලක් තියෙනවා. මේ උඹ දෙනෙක් කමඨාන් සූත්‍ර කරනකොට ලියන්න හදන්නේ සමාධිමත් වීමේ අවස්ථාවල් සතියට ස්තුතියක් විදියට. අහනේ නෝර තේනවා පැටලිලා තමන්ගේ ගෙදර ගෑනි ඉඳදී අල්ලමගේ ගෙදර ගෑනට ලව් කරන මිනිහෙක්ගේ ප්‍රශ්න තියෙන්නේ දැන් හංගගෙන කර දැහැ කියෝක කොච්චර කෙරුවත් ගෙදර ගෑනිට ඉංගියක් එනවා ඉතින් සතියේ ගුණ ටික සතියේ දෙන්න එනේ කර දෙන්න හැම අද ලෝකේ තියෙන ප්‍රධානම වැරද්දක් මුළු මයින්ඩ්ෆුල්නස් කියන මුළු ලෝකෙම අද මේ මයින්ඩ්ෆුල්නස් එකේ ඇට්‍රිබියුෂන් දන්නේ නැහැ. මයින්ඩ්ෆුල්නස් එකේ ෆන්ක්ෂන් එක දන්නේ නැහැ. අපි ඒක සමාධියට හේතු කරලා ඉතින් මයින්ඩ්ෆුල්නස් එක මුසුප්පු වෙනවා. මේ මයින්ඩ්ෆුල්නස් එකට යන්න බෑ කියන කරුණාව නැතුව. මයින්ඩ්ෆුල්නස් එකට යන්න බෑ කියන මෛත්‍රිය නැතුව පිස්සු. ඔය කරුණා මෛත්‍රිය කියන්නේ වෙන සෝෂල් ඇස්පෙක්ට් එකක්. මයින්ඩ්ෆුල්නස් එකේ තියෙනවා ඒකට මේ ඉන්ට්‍රින්සික් ක්වොලිටිස් ටිකක් තියෙනවා. ඒක මම දැක්කේ එකම මනුස්සය ඇලියලා තියෙන ඥානපෝනික ස්වාංශය විතරයි. මම දැක්කේ නැති ලස්සන රචනයක්. අපි එක එකතු වෙලා සිංහලට දැම්ම දැන් හතරවෙනි වතාවට සිංහලට දැම්මේ තුන් දිනක් මට කලින් දාලා තිබුණා මේ ඊයේ පෙරේදා හරියටම හන්ට මට පොත් ටිකක් කියලා දුන්නා ඉංග්‍රීසි එකයි සිංහල එකයි දෙකම ගහලා හැබැයි ඒ සිංහල එක මේ කේන ධර්මවර්ධනගේ පරිවර්තනයේක මම දැකලා නැහැ එච්චර මේ ජර්මන් කාර්යංශය වෙන්නේ ආයෙ පොත කියවන්න කියලා බලන්න මොකද්ද සතිය කියන්නේ කියලා සතියේදී නුර සත්‍යමත් නැහැ සත්‍යමත් හිත ඇවිස්සලා නැහැ විසිලා මම දන්නවා ඒක මුචතර මොකද ප්‍රශ්නේ එකඟ වෙලා තියෙනවා එක වෙලා තියෙන දන්නවා එකඟ වීමත් මානසික රෝගයක් tempat ඇවිස්සීමත් මානසික රෝගයක් ඒක දන්නේ ඒක තමයි ඒක දැනගන්න තියෙන කරුණ කාටරි ඕනේ නම් මම විජි මාත්‍ය උගන්නන්න හදනවා නෙවෙයි විජි මාත්‍ය උත්තරේ හොඳයි මම ඉතින් බැහැ වෙන්න ගන්න වැඩනේ සතිය මේ මොනවාද මේ සමාධිය වගේ දෙයක් වුණා නම් ගන්ධ ටිකක් ගන්න. තුප් ටිකට සමාධිගත වෙනවා. කුඩු ගහන්න. ඇල්කොහොල් ටිකක් බොන්න. ඊමෙන් දැන් සූදු කෙලින්ද. ඊෙන් දැන් එල්ලේට හරියට වෙදි කියන්න පොඩම කැවුතරව තියන්න. ඔක්කොම සමාධිය සෙල්ලම්. ඒකද අපිට ඕනේ. ඒක අතුරුලාභයකට ලැබෙනවා. ඒත් ඒක නෙමෙයි මං කියන්නේ. වෙදි කියලා බලන්න බදින්නේ නැහැ ඉරියව්. එච්චරයි. ඒක සතිය තමයි. ඉතින් ඊට ඇවිසිලා මොකද ප්‍රශ්නේ ජීක මම ඇවිසිලා නෙවෙයි මගේ ඇවිසිලා බලන්න පුළුවන් නම් ඊට වෙදි හරිම ලස්සන දේ තමයි මම හරියට මහන්සිල බලනකොට හිත ඇවිසිලා තිබ්බා මාරි සතුටු වුණා මෙන්න ඇවිසිච්චීතේ හැටි මෙන්න ඩාඩි දාන හැටි මෙන්න එපා වෙන හැටි කියලා ඇවිසිච්චීතේ ලස්සන ටික ලස්සන කවියකට ලියන්න පුළුවන් නේ හරි ජුගුම්සාරාගේ බෙලිබඳෝලි කවියක් වගේ සුපිරි ඉතින් සම මට හරියට සිද්ධ වෙනවා මේ දවස්වල මේ සතියේ ಗುಣම හිමේ කතා කරනකොට සමාධියේ ඇට්‍රිබියුෂන් දාලා ලියන රචන වල මම ඉදිටියා සතුට වෙනවා මොකක් හරි ඒකට මම සාඩු ගන්න සතිය කරනවනේ මෙතන මේ ආතතිය වෙනකොට ආතල් එකක් තියෙනවනේ නේ ආතල් එක නිකන් ගිහිල්ලා තියෙන්නේ ආතතිය තියුනොත් ආතල් එක ගිහිල්ලා නෑ ආතතිය ආතල් එකක් කරන්න ඕනේ මට නිසා විජි මාතේකට මම පොඩ්ඩක් එකතු කරලා අපි ඊගා ප්‍රශ්න දෙන්න සාමාන්‍යවන්ත අද උදෑසන 8:09 පරයන්කේ වෙනදාට වඩා සතිය පොදින් මූල කර්මස්ථානයේ එන දුෂ්ම වදින තැන සහ කය සංවේදනා පොදින් පිටයි වරින් වර සිතුවිලි බාධා ඇති වුවද නැවත සිත ශරීරයට පැමිණේ විශාල වාර ගණනක් සතුටක් භවයේ සිට නොදන්නා කලාපයට යාමත් නැවත ගැස්සී ශරීරයට සතිය නැවත ඉඳ බව අත්විඳෙමි නැවත දන්නා කලාපයට පැමිණ සෑම විටම කොන්දහා බෙල්ල ඉදිරියට නැමී ඇති බව අත්විඳෙමි. පෙර බොහන්සේගේ පොදිත් පරිදි සතිය තීව්‍ර කර නොදන්නා කලාපයට යාමට සතිමත් වීමට ඉඩා ගතිමි.
නමුත් එයින් පසු එයින් සම්පූර්ණ වශයෙන් නොදන්නා කලාවේ කලාපයට යාමක් සිදු නොවිණි. මේ අවස්ථාවේදී මගේ වීර්යය අඩු කළ යුතුද? කොයිසේනම් මා කළ යුත්තේ කුමක්ද? උපවාසයට නිදුක් රෝගී චිර ජීවනයේ ලැබීවා. ඔබ නොදන්න කලාපයට යනකොටත් අපි කායත් එක්ක තමයි යන්නේ. නොදන්න කලාපේ ගැසීචිකමං අවදි වෙන්නේ කයට. ඒ නිසා මේ කයට මෛත්‍රී වැඩි වෙනවා නම් නොදන්න කලාපයට යන්න හොඳ ආරම්භයක්. කය තමයි අපිට ඔක්කොටම ඩයිවිං බෝඩ් එකේ මේ ස්විමින් පූල් එකේ ඩයිවිං බෝඩ් එක වගේ පේන තියෙන්නේ. ඒකේ තමයි ඉවර කරන්නේ. ඒ නිසා අවසාන මොහොත වෙනකම්ම කයන් පස්සනා හිත තියන්න. ඔන්න නොදන්න කලාපට. ආය කොන්දර පයින්ක ගැහුවා වගේ කපාරට කයට එනවා හිත. ගැස්සිලා බිල්ල කඩාවට වැටිලා අතපය නැමිලා ආයෙත් කය. අන්නේ දෙකේදීම කයට මෛත්‍රී තියනවා නම් එහෙනම් කය පිළිපද මේ තමයි මට මේ ගමන යන්න ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා කියලා. ඒ යනකොට කයෙන් අදහස ගිලිහෙනකොට කයෙන් සතිය ගිලිහෙනකොට කයෙන් සංඥාව ගිලිහෙනකොට නැවත කයේ සංඥාව පිහිටනකොට දෙකේදීම කය නිකන් ලයිට් හවුස් එකක් වගේ ගල්පරයක් තියෙන තැන් වල මෙතෙන් යන්න දෙපයි කියන වගේ. ලයිට් හවුස් කියන්නේ ඒකත් ඇදලා ගන්න එකක් නෙවෙයි, මේ පළාතේ ගල්පර තියෙනවා කියලා කියන්නේ. ඒ වගේ මේ කය ඒ වගේ පාවිච්චි කරන පටන් ගත්තොත් අපිට වෙනා මනුස්ස කයක් ලැබෙන්නේ නැතුව පරිශීලනය කවදාවත් කරන්න බෑ. ඒසහා කයෙන් සතිය ගිලින හැටි බලන්න, ආයෙ කයට සතිය ඉන හැටි බලන්න. ඒක ඉච්චිත වීර්යයක් වතන අවශ්‍ය කරන්නේ. ඒ දැන් ওই තියෙන වාතාවරණය දිහා අලුත් ඇහැකින් බලන එකයි තියෙන්නේ. කය තමයි අපිට, මනුස්ස කය තමයි අපිට, මනුස්සත්ව ප්‍රතිලාභය තමයි අපිට, චින සම්පත්තිය තමයි අපිට ලැබෙලා තියෙන ලොකුම සම්පත්තිය. අන්නේ පාලනේ ගිලින වෙලාවේ සහ නැවත පානට එන වෙලාවේ කයේ සාක්ෂිය කායගත සතිය කියලා කියනවා, කාග්‍යාසී කියලා කියනවා. ඒකට හිත දාන්න තමන්ගේ මනුස්සකයට පුතුම ආදරයක් ඇති වෙනවා. අනේ මම මේකෙන් කවදාකවත් ගත නැති වැඩක් අත්තයි කියලා. ඊළඟ ප්‍රශ්නේ දර්ශනසාරංශ අද උදෑසන පරයක් බාරාවේ අධ්‍යක්ීමක් ලියාදන්වන්නේ උපදේශයක් බලාපොරොත්තු වෙමි. මා පිපී මහැකිලිම බලමින් ආනාපානෙට සිත යොමු කරමි. එහිදී දුබුදේ එක උතරේ පිම්බීම හා ආශාස්‍ය ආරම්භයේ දෙවනුව පපු පෙදස කරා ගමන් කිරීම හා දෙවනුව එක්නා කුඩුවකින් පිටවී යාම යන අවස්ථා තුන දුබුවෙමි. පිටවී යන මේ අවස්ථාවේ වාතයේ උණුසුම් බව උරුතුරට දැනුනි. එසේ පිට වූ වායු දීර්ඝ වායු ධාරාවක් ලෙස කෙළවර දක්වා අවසන් වන අයුරු බලා සිටියෙමි. මේ හුස්ම රැල්ල දීර්ඝව හා කෙටි ලෙස ඇතිවීම සහ පිටවීම සිදුවන අයුරු නිරීක්ෂණය කළෙමි. මගේ සිත හුස්ම රැල්ලේම දැඩිව ස්ථානගත කරන්නට මට හැකි විය. බාහිර ශබ්ද හෝ සිතුවිලි කිසිවක් මට දැනුවේ නැත. මූලික අරමුණේ සිත සමාධිමත් වූයේ යයි මට සිතේ. මෙසේ දැඩිව හුස්ම රැල්ල දෙස බලා සිටිද්දී ඒ අතරින් රිදී පාට උමං මාර්ගයක් වැනි කෙළවරක් නොපෙනෙන මාර්ගයක් පෙනෙන්නට විය. ඒ අතරින් තාපසේ වැනි කෙනෙක් ඉක්මන් අඩිතපමින් යන ආකාරයක් දක්නට ලැබුණි. තීස්පර සෙනසුරාදා භාවනාවට ප්‍රධාන උපදෙස් මත මේ දර්ශනයක් පමණි. ඒ දැක්කා දැක්කායයි බැහැර කෙල්ලෙමි. ඊට ඒ නොපෙනී ගියා. ඒ අතර කකුලේ තද වේදනාවක් දැනුන අතර එම වේදනාව දෙන ස්ථානයට සිත යොමු කර වේදනාව මෙනෙහි කරද්දී වේදනාව නැති වී ගියේය. මේ සියල්ල සිදුවෙද්දී සිත ප්‍රධාන අරමුණේම පිහිට අතිබීම මට සතුටක් විය. මේවා භාවනාවේ පාදක ලෙස ඉදිරිපත් කරන දේවල් දැයි දැනගන්න කැමැත්තෙමි. පෙරවන් සරණයි. ඔය ඒක පාර බෙල්ල තාවසිය බෙල්ල ආයේ සතියට එනකොට ආයේ ආනාපානට එනකොට ආය පිම්බි මැකිලෙනකොට තිබුණදත් ඒ පිම්බි මැකිලෙම තැම්පත් වෙලා තිබුණනම් බාධා වෙලා නැහැ. එහෙම නැත්නම් හිටි වීඩියෝ වලට ගිහිලා ආපහු වෙනකොට තිබුණු අරමුණ හිටියට දෙ තැම්පත් වෙලා තියෙනවනම් බාධා වෙලා නැහැ. අරමුණ ඇවිස්සීලා වූ අරමුණට ගන්න බැරුව හෝ කරදර වෙලා තියෙනවනම් බාධා වෙලා තියෙනවා. ඉතින් ඒ සලකුණ මේකේ ලියවිලා නැහැ. එනිසා දා බ්‍රහ්මිත කරන ධර්ම සාකච්ඡාවට ඒකත් දාගන්න. පිටිගිය එක ආවට පස්සේ ගෙදර නිවහන නැත්තම් මූල කර්මස්ථාන නැත්තම් විවටල් පොයින්ට් එක එහෙම නැත්තම් බෙන්ච් මාක් එක තියෙන තැන්පත් වෙලා අද නැත්තම් ඒක බොහොම ලේසියෙන් ලෑන්ඩ් කරගන්න පුළුවන් ද කියන එකෙන් තමයි ඒ යෝගාවචරයට මේ අවස්ථාව දෙන්න පුළුවන් කමඨාන සූත්‍ර කරගන්න. කරදරයක් දුකක් අකුසලයක් කර්මයක් රැස්ලා නැත්තම් අප බොහොම ලස්සට ලෑන්ඩ් කරන්න පුළුවන්. ඒක හරියට මේ රටේ තියෙන බූමරැග්ගේ වගේ. ඒ අපරිදෙන්ස බුංගරන් ගහලා අපව වෙනකොට ලස්සනට අධ්‍යකර ගන්නවා. තමන් කරා එනකොට බුමරන් ගේන එක හැබැයි නන්ට එක ලෑන් කරගන්න එක ඒක ඔක්කොටම කරන්න බෑ. අපි මෙහෙම ඇල්ලුවොත් බුමරන් ගියල්ලන්න බෑ. ලස්සනට ක්‍රමයක් තියෙනවා ඒ ලෑන් කරන හැටි. එහෙමනම් දැනගන්න පුළුවන් ඌ බුමරන් ගහන්න දන්නවයි කියලා.
එහෙම නැත්නම් බුමරංග එකකට ගන්නවා මේ කරලා කියන එකක් නෙවෙයි අහලා කියන එකක් මේ වගේ හැම ශිල්පිකම ওই මොන රස්තියද ගෙවුවත් එයා කරන් කියලා අපව ගෙදර එනකොට ගෙදර තත්ත්වය මොකද්ද කොහොමද දන්නේ ගෙදර ආවයි කියලා කියන අන්නේ තොරතුරේ තියෙනවා අපි අතරමැද කර්ම රැස් වෙලා තියෙනද රැස් වෙච්ච කර්ම අවශ්‍ය වුණාද කියලා අන්නේ එකක් වර්තවට දාන්න කියලා අපි එනවා ඊගා ප්‍රශ්නෙට. ඊයේ 6-7 අවසරුවේ පරයක් බාහාවේ අධ්‍යක්ීමක් විපත් කිරීමට අවසරයි. අවසාන විනාඩි 10දී පමණ මගේ හිස ඉහළට හිස වී වාඩි වී සිටි පුටුවේ උඩ ඇඳට ඉබේටම හේතු විය. ක්‍රමයෙන් මගේ කට ඇරෙන්නට විය. මම වෙන දෙයක බලා සිටියෙමි. මගේ කට තරමක් දුරට ඇරිණි. ඒ දුකදාක් වහණය විය. මම හරියට මරුණා වගේ යයි සිතුණා. මගේ මව මිය ගිය විට මෙලෙස කට ඇරී තිබෙනට ඇති යයිද මට සිතුණි. එලෙසම දිගටම සිටින විට වම් අතේ මා පැටන් ගිල කීප වරක් යැසී වම් අත මගෙන් ඈත් විය. දැන් මට වම් අතේ දැනීමක් නැත. ලෙස තවදුරටත් සිටියෙමි. වීර්ය අරගෙන සිටියේදී මම පෙරලෙස් වෙලාවක් දැයි සැකසුතුෙමි. කෙසේ වුවද වීර්ය හීන වී මම වම් අත චෙක්තර බලාරයට හානියක් නැති බව දැනගැතිමි. උපදේශයක් බලාපොරොත්තු වෙමි. පෙරලෙස් වුණා නම් බොහොම සන්තෝෂයි. වෙලා නැති කියන මට කනගාටුවක් තියෙනවා. ඒ දෙපැත්තම එක දැරේ පැරලා ඉතිනවනම් ඒකට අන්ත භාග නෙවෙයි දෙපැත්තම භාග වෙලා යනවා. අන්ත දෙකම කෙල වෙලා ගියා නම් ෂෝක් වෙලා මැරෙන්න හොඳ වෙලා. ඉතින් ඔය වෙලා තියෙන එක දැරේ මරන්නේ බාහමයි. අන්දාසේ තව ටිකක් මරනවා. අන්දාසේ තව ටිකක් මරනවා. අන්දාසේ තව ටිකක් මරනවා. පෙත්ත කපනවා. අඟලි පිටි. දෙතිස් වතෝල එකක් තමයි ඒක. උදණ්ඩු කර දී ගහලා පෙත්ත කපනවා. යහදීට මොනවාද මේ ඌරුමස් කපන. ඉතින් මේ හරියට ඉතින් එනකොට මුන්ත ගාණක් ඇතිවන්නේ ඒක. ඒක හදලා තියෙනවා මේ අල්වියාරේ ඒ අපාය වදවල ඒක කියන්නේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා කියනවා. කාලි තාම තුනී පතර උඩ ගහනවා. මේ කය ටික මරමර තෙලේ දානවා, ගින්නේ දානවා, වතුරේ දානවා. ගින්නේ දානවා, වතුරේ දානවා. ගින්නේ දානවා, වතුරේ දානවා. රත්තරම් බඩුවා මේ පලිප්පි දානවා. ඉතින් ඔය දාන වෙලාව ඕන වෙලාවක නතර කරන්න පුළුවන්. නතරගුණතන සංසාරය මේක දිගට කරගෙන යන මිනිහා මේ කය කියන්නේ මොකද්ද භාවනා කියන්නේ මොකද්ද කොහොමද මේ වත්තුවක් කියලා අපි තියෙන ඇලිම් බැඳීම් එකම දේ නැවත නැවත වෙනකොට දුරස්ත වෙන්න අපිට හිතට ප්‍රතිශක්ති ලැබෙන ඇති කරන්න පුළුවන්. ඉතින් ඒක අර තමන්ගේ කයත් එක්ක සෙල්ලම් කරාට පස්සේ එයා තමන්ගේ ප්‍රියයන් සමග අප්‍රියයන් සමග ඔය සෙල්ලම කරේනවා. ඉතින් ඒගොල්ලෝ ඒකට කැමතිද? ඒගොල්ලේ දන්නේ හැමදාම ඇලි ගලි වාදය. එහෙම නැත්නම් මේ ආලිංගනයත් එක්ක ඉන්න ඕනේ කියලා මම තමන්ගේ ශරීරේ තියෙන ඔය කියන බැඳීම ටික අයින් වෙනකොට පේනවා. බාහිරයක ඇච්චර ලොකු නැහැ ඒක විතර බව හැබැයි ඉස්සල්ම කරන්නේ මේක ටික ඒ ගින්න දානවා අපව ගන්න. ගින්න දානවා අපව ගන්න. ආන් ඔය සෙල්ලම දිකට වෙන්න දුන්නොත් ඒක උත්තරී මනුස්ස ධර්මයක් කියලා කියනවා. මේ තනංගේ සමගේ තමන්ගේ ශරීරයට විපිරියාර වෙද්දී මේ තරම් තමන්ගේ ශරීරය පිළිබඳව අර කිමුණු පෙරපුරුදු බැඳීම් නැති වෙද්දි ඒක නැවත කරන එක මේ හතරේ හතරකට කරන දඬුවමක් නෙවෙයි මේ. හොරෙක් හොරෙකුට දෙන දඬුවමක් නෙවෙයි. ධර්ම විශ්ින් අපිට පෙන්වලා දෙනවා මේ ශරීරයේ ස්වභාවය දිගට කරගන්න අපි වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියක් භාවනාව මූල කර්මස්ථානයේ ස්මරැල්ලුවා දැන්නේ ග්‍රහණය නොවන නිසා උදුපය යම් තැනක දැනෙන නාඩි වෙන ස්වභාවයකට සත්‍ය පිළිගුවමි. මද වේලාවක් යන විට ඉක්ී අවස්ථාව ප්‍රොත වෙමින් නිින්දත් නොනිින්දත් අතර දෝලණය වන බවක් දැනේ. නිින්දවැනි අවස්ථාවේදී හීන හෝ මගේ සිතුවිලි අනුව මනෝරූප දක්වමි. මේ මා හිතා මතාම කරනක්ද නැත්නම් විපේ සිදුවන දෙයක්ද පැහැදිලි නැත. එකවරම යම් පිටස්පස් සමග මෙම පොදවීමේ ස්වභාවය පහවයයි. ඒ විට නැවතත් නාඩි වෙන ස්වභාවය සතියට ග්‍රහණය වෙයි. මේ වේගයට ශරීරයේ සංකෝචනය ප්‍රසාරණය වන ආකාරය අනුව නැවතත් සතිය මූල කර්මස්ථානයට පැමිණි බව සාධිය කර ගනිමි. නිින්දහා නොනිින්ද අතර දෝලණය වෙමින් මෙම අත්දැකීම කීපවරක් අත්දැක්කෙමි. පසුව නිද්‍රාශීලී ගතිය පහවී මූල කර්මස්ථානයේ සතිය පිහිටන විට එකවරම ඇතුළු පුරුණු සබ්දයකට සතිය යොමු විය. මම දැන් සිටින්නේ මූල කර්මස්ථානයේ පිටත බව දැන දැනම ඒ සබ්දයකට සතියෙන් සිටියෙමි. ඒ තනි කුරුල්ලෙකුගේ සබ්දයක් නොව කුරුල්ලන් දෙදෙනෙකුගේ දෙපසක් බවත් ඔවුන් දෙදෙනා ශාලාවේ දක්න පසු සිට ක්‍රමයෙන් ඉදිරිපසට ගමන් කරන බවත් ග්‍රහණය විය. එකවරම ශබ්දය නතර විය.
සතිය පිළිවෙල හැකි සමාන්තර කරන හෝ කියන දේකට දෙයකට පමණක් බව සතිපාසලේදී ශ්‍රවණය වූ බවට මතකයක් ඇත. මෙම අදහස පැහැදිලි කරමින් ඉහත මගේ භාවනාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සතිපාසලේ කීප දාත මන් දැන්නේ මොකක්ද වගේ කියලා. නමුත් විචරණව බලනකොට අපි භාවනාවේදී භාවනාදීනේ අපි මේම කියමු පොට්ටපාල සූත්‍රයේ සර්වචනංශ පෙන්නනවා අපි ආත්මය කියලා ගන්න එක. ඉස්ලාම ඕලාරික අත්පත්ලාවේ කියලා කය සීමා කරගත්ත මේ මම නොවිය කියන සීමාවේ යනවා. ඊළ අරමුණට ගිහිල්ලා අරමුණට බැහැගත්තට පස්සේ ඒක මනෝමය වෙනවා. අරමුණේ ඉන්නා තාක්කල් මම ඉන්නවා. අරමුණ නැති තාක්කල් මම නැහැ. ඊට පස්සේ මේ මනෝමය අත්පත්ලාවේ කියලා එකට කියනවා. ඊට පස්සේ ඒක අරූපී අත්පත්ලාවේට ගියාම ඒක කියන සංඥාමයයි කියලා එක. ඒ හිතලුවද්ද ඇත්තක්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. මේ මමම අර ඉච්චල ගුරුසුර තිබුණු මේ කයමද මේ සංඥාවක් වඩපත් වෙන නැත්නම් මේ සංඥාවක් බව හීනයක් වෙන්නවා කියලා. ඉතින් ඒක තමයි ඥානන්ත සාමික ප්‍රධානම තීසිස් එක උනේ concept and reality. මේක සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියලා මොන ජගතරත් හොයන්න බෑ. හැබැයි ආපු පාර මතකයි. මම පටන් ගන්නකොට මේ ඕලාරික අත්පතිලා ඕලාරික කය හුස්මේ හුස්මේ හිත තිබුණේ හුස්ම තියෙන නාසිකාග්‍රය දැන් උඩුතොල දැන් ආසල් පස්සට දැන් දැන් මෙතෙන් ආවට හුස්ම තියෙනවද කියලා බැලුවොත් තියෙන නැද්ද කියලා බැලුවොත් නැහැ. ඉතින් මෙතෙන්දි තමයි අපිට තියෙන කය ආසාව කා ජීවිත ආසාව පිළිබඳව අපිට තේරෙන්නේ. දැන් මේකට අපි කියමු දවල් හීනයක් කියලා. මොකද ඒකට අවදි වෙන්න පුළුවන්. ඉතින් භාවනා නොකරන කෙනෙකුට මොකද වෙන්නේ කියලා හිතන්න. සතිය නැති කෙනෙක් මුළු දවසම ඉන්නේ දවල් හීනේ. ඉතින් මංසක කොටසක් ගන්නව ඇත්ත කියලා කොටසක් ගන්නව බොරු කියලා. ඉතින් ගෑණිත් එතනම ඒ ගෙදර මිටකන ඒකෙත් හීනෙක ඉන්නේ. ඉතින් මිනිහා උත්සාහ කරනවා ගෑණිට මේ දේ ඇත්ත මේ දේ බොරු කියන්නේ. ගෑණිට තොට පිස්සු ආයේ මේ දේ ඇත්ත මේ දේ බොරු කියති උදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තමයි. දෙන්නම ඉන්නේ හීනෙක. දැන් රෑ හීන වෙනයි. දවල් හීන වෙනයි. කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්න. දැන් මේ හතියේ කිනකොට අපිට තේරෙනවා මේ දෙක අතර මල පයින් වෙලා අඩු ගන්න දන්නවා අච්චාර වෙලා තියෙන්නේ හැඳි ගෑවිලා තියෙන්නේ පාලනය කරගන්න බැරි කියලා. ඊට පස්සේ දවදවණිකාවක් තියෙනවා මේක ඉවර වෙලා ආයෙ කයට අවදි වෙනවා. මේක ලස්සන විස්තර කරනවා පපුවට හිත ගියා හුස්මට හිත ගියා කියලා. මේක තීන ඇති කියලා කොහොමද දන්නේ? නැවත ඇවිල්ලා වෙරිෆයි කරනවානේ අපි ප්‍රත්‍යක්ෂණය කරනවානේ අද්දුරු ප්‍රත්‍යක්ෂය කරනවානේ මේකත් බොරුවක්ද කියලා හිතා ගන්න බැහැ. ඉතින් යෝගාවචරය බලනවා නැවත අර කලබගේජෙන් පස්සේ ඇවිල්ලා ලෑන්ඩින් කරාට පස්සේ මම කොහොමද දන්නේ කියලා. ඕක විතරයි අනිත් දවසේ භාවනා පටන් ගන්නකොට සතිය පිටි වලට ලකුණක් වෙන්නේ. කලබගේජෙන් පස්සේ ඇවිල්ලා මම හුස්මෙන්ම හිත තිබ්බේ. පිම්බීම හැකිලිම නම් හිත තිබුණේ. ඉඳගෙන ඉන්න බවේ නම් හිත තිබුණේ. ඒක තමයි මගේ බෙන්ච්මාර්ක් එක. ඒ දේ විතර කරන්නේ සාමාන්‍ය යෝගාවචරය. විතර කරන්නේ තුන් අතන්දර කියනවා. මෙතෙන්දි දෙවෙනි සැරේට කියලා දෙන්න පුළුවන්. නන්නතර වෙච්චිට ඇවිල්ලා කොයි වෙලාවක හරි නැවත වර්තමාන මොහොතට ආපු හැටි හුදුට කියන්න ලෑන්ඩින් එක. ඇවිල්ලා වැටෙන හැටි. අන්න ඒක තමයි අපිට ස්වභාවික කර්මස්ථාන. අනිත් දවසේ ඒකෙන් පටන් ගන්නකොට අර ඊයේ වැරදිලා ඇවිල්ලා ආපේක හොඳ අපිට ආදර්ශයක් වෙනවා. ඉතින් එහෙම ලක්ෂ වාරයක් වෙන්න ඇති. හිත නැත්නම් රූප සංඥාවක් කය ඕලාරිකත්ව පරිලාවේ මනෝමය වෙනවා. මනෝමය ගාට අරූපී වෙනවා. ඉතින් මේක ඒ චිත්තාත්කාර පුත්තක කියනවා. ඒ ලස්සන මිනිහා කියන්නේ බුදුහාමරෝ නෙවෙයි. යම් වෙලාවක ස්වාමීන් වහන්සේ ගොඩක් කියන්නේ ගියාම පිට ප්‍රශ්නට උත්තර දෙන්න වෙලාවක් තියෙනවා. ඕලාරිකත්ව පරිලාවේ ඉන්නවනම් යාට කවදාකවත් මනෝමයත්ව පරිලාවේට අයිතිවාසිකමක් නැහැ. සඤ්ඤා අරූපී අත්පටලාවට අයිතිවාසිකමක් නැහැ. යා මනෝමය අත්පටලාවේම රමණේ කරමි. తත්‍ර తත්‍ර අභිනන්දනි. කොහොම හරි කළ කවුරු රූපකරණස්ථාණ්ඩ ගියානම් අරමුණට හිත ගියාන යාට කවදාකවත් ආය ඒ චිත්තක්ෂණේ ඕලාරික අත්පටලාවට යන්න බෑ. ගිය ගමන් අරමුණ කැඩෙනවා හිත. එහෙනම් සඤ්ඤාමේ හෝ අරූපී යන්න බෑ. ඒක අභිරමණය කරනවා. නේ මට කමටහන ඉදිරිපත් වෙනවා. මගේ අරමුණ කමටහන තියෙනවා. දැන් මට සතිය තියෙනවා. දැන් මට සමාධිය තියෙනවා කියලා ඒක අභිරමණය කරනවා. ඊට පස්සේ මේ දෙකම නෙවෙයි තවත් එකක් තියෙනවා. අරූපීයකට ගියොත් මේ අරගෙන අනිත් මේයිත්‍යක බහනා කරපු ඔක්කොම ඇට්ටෝ මං විතරයි මෙතෙන් ආවේ. අනිත් උන් එක්ක කොලාරේ ගත්ත පැටලාවේ හිරුණා. නැත්තම් මනෝමයට මම නම් පොර කියලා. ඊට පස්සේ මනෝමේ
රූපියත් වටලාවේ රමණී කරනවා. ඒ කොයි විකේ කෙරුවත් එයාට එතකොට එයා හිතුවත් එතකොට ඕලානික පත්තත් වටලාවේ ගැන තමගේ ධානි කරයි සමාධි කරයි. එයා මනෝමේක හිතන්නේ කියත් අරූපියගේ කැයි. යේන යේනේ මඤ්ඤති තතෝ තන්නෝ කියඤ්ඤතා කියලා බුදුරජාණන්සේ බොහොම ලස්සනට කියලා දෙනවා. මිනිසෙකුට ජීවිත තුනක් තියෙනවා. ෆෝල්ස් එහෙම නැත්නම් හෙල්දි ඊගෝ ලෙවල් තුනක් තියෙනවා. ඕලානික මනෝමය අරූපිය කියලා මේ මිනිස්සු මැරෙන්නේ ඕලාරිකේ මේ ප්‍රතිලා ඕලාරිකේ මැරෙනවා. ඒ ඇති මිනිස්සු තිරතනුන් හා සමානයි. සමහර ඕලාරිකේ ඇවිල්ලා සමාහට රූපයකට ගිහිල්ලා ආය ඕලාරිකේට ඇවිල්ලා ඒ දෙකේ රමණීය කරනවා. ඒගොල්ලන්ට අපි කියන භාවනා කාර්යෝ කියලා. රූපී භාවනා. ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා ඕලාරිකක් තියෙනවා රූපිත් ඉන්නවා අරූපිත් ඉන්නවා අපි කියනවා අරූපී භාවනා කරන හැටි ඒත් පහයි. මේ තුනම දන්නේ නැත්නම් භවෙන් ඒකට පණින්න බෑ. ඉතින් ඒ නිසා සමථ භාවනා කාර්යකිනෝ සමථ ධ්‍යාන තියෙන්න ඕනේ විපස්සනා ධ්‍යාන තියෙන්න. මේ කතා කරන ධ්‍යාන තිබිල නෙවෙයි. මේ විපස්සනා කාර්යයටත් ඔය මට්ටම් තුන අත්දකින්න පුළුවන්. නමුත් ඒක අර රතුණු ගිරික පොත්ත ගැලිවුවා වගේ මේ විතර දැනගන්න අපිට බෑ. ඕක කරගන්න අපිට තියෙන අර බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රයක් බලලා සුතමේ ඥානෙත් එක්ක ගලපලා මෙන්න මේකයි වෙන්නේ කියනවනම් ගමන හරි එක්ස්ප්ලෝරේෂන් එක හරි ආසයිතේ මාතුලව තව පුංචි කෝස දෙකක් තියෙනවා. උඩම කෝසේ ගලවලා තව මැද කෝස ඊට පස්සේ ගලවලා තව කෝසෙ. මහායාන නැහැ. ප්‍රාග්මනායන කෝස පහක් තියෙනවා කියන. කෝස නියාමයේ කියලා. මේ ඇතුළට යන්න යන්න ආධ්‍යාත්මිකයි ශියුම් කියලා. නෝ බුදුහාමි පෙන්වන මේ ඔක්කොම බොරු. මේවා නිකන් මොඩල්ස්. stages episodes ඉන්නත්නම් යවනිකා ඔය දන්නේ නැත්නම් ඔය ඔය තුන ගැන දන්නේ නැත්නම් අපි මේ ඕලාරිකත් පැටලාවේ අසුචි ඉන්න අසුචි පනෝ ගැනි වගේ මේ ලෝකේ ආර්ථිකය ගැන කතා කරනවා මේ ලෝකේ දේශපාලන ගැන කතා කරනවා මේ ලෝකේ සමාජ විද්‍යාඥයන් ගැන කතා කරනවා ඔගේ විශ්වවිද්‍යාල හදනවා උපාධි දෙනවා ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා පිස්සු ඩබල් උන්ට ඒකට කවදාකවත් රුපියල් අත් පැටලාවේකට මනෝමය අත් පැටලාවේට යන්න හිත දෙන්නේ නැහැ මොකද මේකේ තියෙන ආසාව නිසා ඒ දෙක තිබ්බත් සංඥාමේ නැත්නම් අරුවියකට යන්න හිත දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මිස්ටික්ස් කියලා. එනක් තියනවා මේ ලැබ් එකේ කියලා වෙන්නන්නකෝ. කොහෙද වමනින්න පුළුවන් නේ? ඔක්කොම গুপ্ত විද්‍යාවනේ. අපි වබාර ගන්න, අපි බාර ගන්න අල්ලන්න පුළුවන් දේවල් විතරයි කියලා කක්කම අත ගන්න. අවුලෝනේ හොඳට. චූල් ටීචර් කැමති නැහැ. කක්කෝට හරි කැමති. මොකද හොඳට අතර මේකලා යනවා. මේ කක්කත් ගගයි ඉන්නේ. ඉතින් සහ ඒ පොට්ටපාර සූත්‍රයේ ඔය තියෙද්දි ප්‍රසිද්ධ සම්මේලනයක නොදන්න දූත් එක්ක ඇහුවා බුදුරජාණන් වහන්සේ හෙල්දි යුග එකක් බාර ගන්නවාද කියලා. දැන් එහෙම එකක් නැහැ. බුද්ධ ධර්මයේ තියෙනවා නම් අනාත්මේ තියෙන්නේ කියලා ඉතින් බරපතල උත්තරයක් දුන්නා මම ඉතින් මට හිතුණා මේ ෆ්ලෝ එකට බැලලා කියන්න මං කර්මණී හිටියා. ඇයි කියලා මං දන්නේ නැහැ. ඉතින් ශාමයේ එකින් එකට යන්නේක නිතර වෙන්න ඇති. ඒක වෙනවා මේ මේ මහා ලොකු භවනාවක් පොඩි නෑ. ඒකට අර කය අතහරින්න කැමැත්ත තියෙනවා. ඊගාවට එන එක මේක වෙන්න ඇති. එතකොට මේ concept එකකින් ඉඳලා reality එකට යනවා, reality එකකින් ඉඳලා concept එකට යනවා. ඔය දෙක අතර ගියමන සයට හීනයක්ද මේක නැද්ද කියන එක එච්චර ලොකු දෙයක් නෑ. මොකද ඔක්කොමලා ඉන්නේ හීනෙකනේ. ඒ ලාවුචෝ කියන මනුස්සයා චීන දාර්ශනික පිළිබඳ ලොකු වෙනසක් ඇති කරපු මනුස්සෙ. මනුස්සයා එක දවසක් lucid dream එකක් දැකලා තියෙනවා. එයා සමනලෙක් වගේ ඉන්න යාට ඒ සමනලයාට අතු ගන්න හැටි සෑල්ලු ගමන එහෙ මෙහෙ වෙවි යන ඒ වේකාවක නෙවෙයි සමනලයා යන්නේ සෑල්ලු පුදුම විදිහට අත්විඳන නැගිටතර පස්සේ දැන් ඉන්නවලු මනුස්ස හරිට කියලා කියනවලු මට දැන් දැකයි මිනිස්සෙක් සමනලෙක් කියන්නේ දැක්කත් නැත්නම් සමනලෙක් මිනිස්සෙක් කියන්නේ දැක්කද කියලා කොහොමද රියැලිටි එක කියලා මට ෂුවර් නැහැ කියලා ඉතින් මේ ඒ ආභාෂය නිසා මේ සියල්ලම හිණයක් කියන එක චීන දර්ශනය පිළිගන්න බුරුමේ සමනලයා කියලා තමයි විඥානය කියන්නේ. සමනලයා කියන මත චීන ආභාෂය නිසා එතන මේ ඉන්නේ ඇත්තද? එතන හිණේ ඉන්නේ ඇත්තද කියලා කාට කියන්නේ? ඉතින් එතන පුළුවන් නම් මේ බුද්ධ ශාසනය දන්නවනම් ඔය අත්පටිලාව තුනක් තියෙනවා. ඒ තුනම වැලි තුනම ඉක්ලිබ්‍රියම්ස් තුනම balance states මේ තුනේම නිවර නැහැ මේ තුන දන්නකොට දන්න මේකක් ස්ටේබල් නැහැ කියලා දන්නේ තියනවා ඕලාරි ගත්ත පැටලාවේ හදාගෙන නිශ්චල චංචල දීපොල හදාගෙන ඉතින් මේ පොලෝ බදාගෙන මැරෙන්න හදනවා
අපි ඒ නිසා මේ ප්‍රශ්නේ බදාගෙන වැරෙන්නේ නැතුව අපි යන ඊගා ප්‍රශ්න. අද දින පරයක්යේ භාවනා කරද්දී හුස්ම රැල්ල මුලින් ඉතා ප්‍රදිත් දැනුණා. ඊට පසු විනාඩි කිහිපයකට පසුව මට හුස්ම ඇති වෙනවා නොදැනී පිටවෙනවා පමණක් දැනුනේ. ඊටත් ටික වෙලාවක් ගිය පසු මට මේ කිසිවක් නොදැනී කාලය ගෙවී ගොස් ඇත. සීනුවට ආත වෙන හඬ ඇසී මට නැවත හුස්මට සිත යොමු විය. නමුත් මට මේ අතරතුර කාලය ගැන පැහැදිලි නැත. මුල් විනාඩි 5ේදී සිතුවිලි පැමිණියත් ඊට පසු සිත හුස්ම රැල්ලට යොමු විය. ස්වාමීන් වහන්සේ මේ කාලය තුළ මගේ සිත සැඟවුණිද? අපකේරියක් පහ පාය ආදාගෙන ඉන්න විතරක් ගන්න. ඔය කියන්නේ කාලය දැන්න වෙලාවෙදී විතරයි දුක තියෙන්නේ. ඒ නිසා අපි කාලය නොදැනින් ජාම මහා අභියෝගයක් විදිහට තී නැති වුණා. අල්සයිමර් හැදුනා. ඩිමෙන්ෂියා ආවා කියලා අර දුක නැති වෙනකොට බුදු අම්මේ තියෙන දුකක්. කාලය අනිවාර්යම අවශ්‍ය දුක තියෙන්නේ. දේහය අවශ්‍ය අනිවාර්යම දුක තියෙන කාලය ද්වේෂ කියන මාන දෙක තමයි දුක පවතින. නමුත් ඒක විතරක් නෙවෙයි විශේෂයක්. විශේෂිනු කාලෙන් ද්වේෂයෙන් දේතින් පිට දෙයක්. ඉතින් එතෙන් යන්න බෑ අපිට. මොකද යනකොට අපි මරහඬ දෙනවා. බුදු අම්මේ වනේ ඉන්න වනසීපායටත් මෙහෙම නොවේවා කියලා ගිහිල්ලා හොරින් බේත් දුනවා. ඉතින් දොස්තරලා සැකේට කියනවා කොහොමන්නේ මේක බීලා බලන්න මේ ඕම ලෙඩක් නම් තියෙනවා තමයි. අපි දොස්තරට හැකයි මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් බීවට පස්සේ කියනවා නේ ස්වාමීන් වහන්සේ ඉල්ලෙච්චයි කියන්නේ. මම මේකට කියලා බෙහෙත් බීලා තියනවා කියලා. මොකද අපි කාලේ තමයි අපි ඔක්කොම මේ රංගනේ පවතින්නේ. ඒකට කාල කන්ණි කියලා කියනවා. බුදු සාරහතන් වහන්සේ කියනවා කාලෝ ගසති භූතානි කියලා. මේ කාලේ කාදාන්න බුණ එකම කෙනා රහතන් වහන්සේ කියනවා අනික් සියල්ල විසින් කාලේ අනික් සියල්ලම කාලේ විසින් කාදාන. එනිසා අපිට කාලේ ඉක්මලා ගිය ගම ඒක ක්ලාන්ත වීමක් කියලා. තීමුර්ජා වීමක් කියලා. අයියෝ එහෙම දෙයක් වෙන්න එපයි කියලා. දැන් අපි ළඟ ඉස්සරහ කවුරු එහෙම ක්ලාන්ත වෙලා වැටුනොත් අපිටත් හරි අමාරුයි. අර කපුටෙකුට කපු තට්ටක් දැක්කොත් ඉන්න බෑනේ. අම්මෝ විශේෂ සම්මන්ත්‍රණයක් කතා කරලා කෑ ගහලා ඒක එහෙම බෑ. ඕනේ තට්ටක් තියෙන බුණ කපුටු තට්ටක් පේන්න බෑ. අන්න ඒ වගේ අපිට මේ කාලේ පොඩ්ඩක් එහෙම වෙනවා දැක්කොත් ඉතින් ඒකට තමයි අපි රැයට අඳුර වහගෙන දොරවල් දාගෙන බුදිය ගන්නෙ. ඒ දේ වෙනකොට පූර්ණ අරසාවක් තියෙනවා අපිට. බුදුසෙනාසේ දාගත්තා ත්‍රිවිධ වාක්‍යයක ඒ නොදන්න එකත් එකයි දන්න එකත් එකයි. ඉතින් නොදන්න තුල තිරියන් වීමක් වෙනවා. දන්න කාලය තුල නාග වීමක් වෙනවා. ඒකයි කියන්නේ කාලෝ ගසති භූතානි කියලා. ඇතනාසලාගේ එහෙම නැති කාලේ ගොඩක් වැඩි. ඒ නිසා ඒ කාලය තුල වයසට යන්නේ. ඒ නිසා අපි වයසට යන්න කැමති. දුකට කැමති. ලෝක හැදුව පර්ෆෙක්ට් මැෂින් එක තමයි ඔරලෝසු. ඒක නැත්තම් ඉතින් මිනිස්සයයි කරයි. ඔරලෝසුයි තමයි ඔක්කොම තෙල්ලන් තියෙන්නේ. අපි ඒකට සල්ට් එක ගහන තමයි ඔක්කොම වැඩ කරන්නේ. ඒ තරම් කාලය අපි පාලනය කරනවා. ඒ කියන්නේ පතර දින්න බැරි දෙයක් නේ. හැබැයි මොනවාක්වත් දන්නේ නැති වෙලාවේ ඉස්සරහට ගිය වසර ගිය කියලා තේරෙමක් නැහැ. ඒ නිසා අනිත් දවසේ ඕකට ලෑස්තිලා යන්න. එච්චරම ගූඪ දෙයක්, එච්චර ගුප්ත දෙයක් කරගන්න එපා. අපි යන ජීවිතේ ඒක නිතරම අපිට අත්දකින්න වෙයි. ඊළඟ ප්‍රශ්නේ. ගෞරවනීය සාමාස මූල කර්මස්ථානයේ දෙවි යාම නිසා ඇතිවන තත්වයේ ඒකාකාර ගතිය නිසා ඇතිවන නිදිමත ගතිය ශරීරයේ රෙස්ට් එක මදි නිසා ඇතිවන නිදිමත ගතිය අතර වෙනසක් තිබේද? ඒ හඳුනාගන්නේ කෙසේද? ඒ හඳුනාගත යුතුද? ඒ අනුව වීර්ය වැඩි කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න පෙරවත්වන්න. ඔච්ච මේකට ඇත්තට බුදුමී පන්ති ස්වාමීන් වහන්සේ තමයි මම හිතන්නේ වෙරිෆයිබල් ආන්දරයක් දෙන්නේ. අරමුණ දැනි ගිහිල්ලා නැගිටින්නේ අරමුණටමයි. කම්මැලි වෙලා ශරීරයට වෙහෙස වෙලා නින්ද ගියොත් නැගිටින්නේ අරමුණට නෙවෙයි. ඉතින් ඒ පණිවිඩය දෙන්නේ නැතුව අමාරුයි කියන්නේ මේ ජවනිකාවේ අවසාන නිමාව කොහෙද වෙලා තියෙන්නේ කියන එක ලේඛනය කරන්න ඉගෙන ගන්න ඔයන්න ඔයන්න තමන්ට උත්තරේ තියෙනවා. මම නැවතත් කියනවා ඒ වගේ හිත පිට ගිහිල්ලා හිත ලීන භාවයටපත් වෙලා හිත නිලීන වෙලා නම් නැවත අවදි වෙන්නේ අරමුණට. ඒක කියන සතුප්පාද කියලා. මම ඉඳලා තියෙන සති ස්ථානට ඇවිල්ලා තියෙනවා. එහෙම නැතු නිදිමතක් නම් අංජබදල් නම් තීන මිද්ද නම් කොහේ ගියාද කියන අංජබදල් භාවය තමයි තියෙන්නේ. ඒක අල්ලන්න පුළුවන්. ඒ තරම් ඉන්දියානේ හැටි අල්ලන්න දැම්ම කලබල වෙන්න එපා. නිදින් අවදි වෙනකොට කොහටද වෙලා ලෑන් කරන්න කියන එක දැනගන්න ඒක හරි ඉම්පෝටන්ට්. ඒක හරි වැදගත්. ඒ තමයි මේ ජවනිකාවේ අවසානය. නැත්තම් ජවනිකාවේ නිරෝධය. ඒ දවනිකාය ක්ෂය වීම, ඒ ජවනිකාය වැය වීම, අන්න ඒක පොඩක් වර්තා කරන්න. ඒකට තමයි අල්ලගන්න පුළුවන් වෙන්නේ.
සර්වසරණයි. ගෞරවනීය සංඝවහන්සේගේ අවසරයි. මා විස්තර කරන්නේ අද දින මා ජීවිතයේ පළමුවට ලත් අත්දැකීමකි. මා යම් වෙලාවක පරයන්කේවත් සක්මණේදීවත් නොවන නමුත් ඉතාම චිත්ත විවේකයෙන් පසුවන අවස්ථාවක මගේ හෘදය වස්තු වේගයෙන් ගැහෙන්නට විය. මා සිටියේ මෙත් ත්‍යාගණය. එවිට මගේ සිහිය දෙම ගැස්ම වෙත යොමු විය. නමුත් සිත තුළ ඇස්පරේ දකින ආකාරයට වේගයෙන් චලනය වන වර්ණවත් අංශු ධාරාවක් දකින්නට ලැබුණි. ඇස්පලින් පෙනෙනසේ ඒ මාසු දිලිසෙමින් ඉතා වේගයෙන් ධාරාවන් ලෙස රවුමට කර කැවෙමින් කේතුවක් නිර්මාණය වෙමින් නොපිණි ගියේය. තත්පර පහක් පමණ මේ ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළෙමි. මම සිටියේ හොඳ සිහියෙනි. පරියන්ක සක්මන නොවන අවස්ථාවක සුදුවිමක් වුණත් මේ මගේ සතිමත් භාවයේ ප්‍රතිඵලයක් ලෙස වාර්තා කරමි. උපවාසයෙන් පොදු කමඨාන් විස්තර කී අනුව මේ ධාතුන්ගේ චලනයේ යැයි තේරුම් ගැනීම නිවරදැයි ඉතා කරුණාවෙන් කියා දුන් මැනවි. මේ වගේ සංසිද්ධිය ධාතු මනිස්කාරයෙන් පමණක් වන මේ ගොඩාක් ඇතුළෙන් විතර කරන්න පුළුවන්. අත්දැකීමට ඉරියව්ව කිසිෙත්ම අදාළ නැහැ. අභිචන භාවනා කරන ඉරියව්වක් එක තමයි ඒ අපේ අභිදින පටුකම. භාවනා කියන එක සතියන කියලා ගත්තොත් ඕනම වෙලාවක භාවනාව තමයි. ඒකට එනි ටයිම් ඉස් ටී ටයිම් කියලා ලංකාවේ කියන්නේ. ඒ වගේ සත්‍යමත් හැම වෙලාවෙම නිවන් දොරටුවා. ඒක නිසා මම කවියක් විරූප කරලා ගත්තා. උපන්දාසිර කරපු පව් නැත. වරක් වැන්දොත් කැලණියේ කියන එක උපන්දාසිර කරපු පව් නැත. සත්‍ය පිටු මේ ක්ෂණයේ කියන. ඕනම වෙලාවක තියෙනවා. පිච්චිලා අපි ගාලි ලොකෝට කියනවා ඇපල් ගෙඩියක් වැඩිච්චාම නිව්ටන් ගෙවලුරට නිව්ටන් පුටුවටත් වදිනවා කියන. අමචනාදී ඉඳගත්ත ගල්ලාදේටත් පදිනවා. ඉතින් තමයි අවබෝධය සිද්ධ වුනේ. මේගේ අවබෝධ ලක්ෂයක් සිද්ධ වෙනවා අවසානයකට යන්න ඉස්සලා. මේවා සාමාන්‍යයෙන් Zen බුද්ධ ධර්මයේ ස්ටෝරි කියන නම සටහන් කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපිටකයේ මතයක් වල දීලා තිනවා ඉන්ද්‍රිය ඒක රස වෙනකොට සද්ධාවයි විරියයි සතියයි සමාධිය ප්‍රත්‍යවයි එක ලක්ෂයකට ලක්ෂගත වුණොත් අධිමානසික වෙනවා අපේ හිත. ඒක සාමාන්‍ය තියෙන අත ඇඟිලි දිගේ වගේ විවිධ දිශාවල දිශාගත වෙනවා. සද්ධා මේ පැත්තට යනවා ප්‍රඥා අනිත් පැත්තට යනවා වීර්ය මේ පැත්තට යනවා සමාධිය මේ පැත්තට යනවා මේ ඔක්කොම ඒක රාශි වෙනකොට ඉන්ද්‍රිය සමතාවය කියලා කියනවා. අපි මිනිස්සු සම්පූර්ණ මොළේ වැඩ කරන වෙලාවේ ෆුල් නියුරොබික්ස් එතකොට මිනිස්සය නැහැ ඒ සීමාවල් නැහැ අත්දැකීම මෙයාට අයිති හැබැයි මෙයාට අයිති නැහැ. ඒක මානව අත්දැකීම. ඒක විස්තර කරන්න බෑ බුද්ධෝත්පාද ගණිත කාලවල මිනිස්සු කිය මේ යන්තරමණිය එපෙනෝල් දානෝ මෙව වෙනකොට බුද්ධ උත්පාද කාලේ දන්නෝ නෑ මේ පූර්ණ අවබෝධයක් සිද්ධ වෙන්න පෙර මඟ ලකුණු තමයි කියලා. ඉතින් පුළුවන් තරම් අපි මේ අදාළේ දාගන්නෙමු. හැබැයි මේ අත්දැකීම මගේ කියන්න යන්න එපා. මානව අත්දැකීම. මම මේකට සාක්ෂිකාරයක් වෙලා තියෙනවා. ඉතින් අපි මාල කෝටියක් අත්දැකීමකට බේනවා. මේ කාර් එකක් අරගෙන, ටෙලිවිෂන් එකක් අරගෙන, ගෑනියක් අරගෙන, රස්සාවක් කරන අත්දැකීම එක බලනකොට මේක කොච්චර උත්තර මානසික උතුමාවද අතිමානුෂිකද මට යන්න බෑනේ අරව ගැන කල්පනා කරන කෙනෙකුට. මොනක්වත් නැතුව ඒක ගාඩන් චෙක් කරලා ආවිලෝ යති වාගෙන ඉන්නකොට ඔක්කොම වෙනවා. ඒ මොකද මොනක් නොකර නිසා. මොනක්වත් නොකර නිසා කරන තාක්කල් 10ක්වත් නැකක් විතරමයි තියෙන්නේ. එසේ යමක් නොකර සිටීමට අපි කියන සතිය කියන. මේකට කියනවා සතිය උත්කෘෂ්ට අවස්ථාවක් කියලා. දිගින් දිගට මේක ලැබේවා කියලා පේනවා ඊට ප්‍රශ්නේ. අපි විනාඩි ගන්න දෙමු ප්‍රශ්නෙකට. එහෙනම් ගල්කාන මහත මම අවුරුද්දක් පමණ සීරියස්ලි භාවනා පටන් අරගෙන වෙයි. සක්මන් භාවනාව මම අඩිය තබන උසවන ගෙනියන ඇක්ෂන් සහ ඒ රිසල්ට් වෙන දැනීම සහ ඒ දෙකම දැනෙන බව ආදී හොඳින් ඉගෙනවා යයි සිතනවා. සිත පිටගිය විට ආපහු සිත ක්‍රියාවට හෝ ඒ ක්‍රියාව නිසා ඇතිවන දැනීම එන බව දකිමි. නිතර ඇවිදින විට මම අවධානයෙන් සිටිමි. අතර සිත සිත අනාගත හෝ පරණ දේවල් වලට කොස් ආයේ යන එන බව පේනවා. සිත කතා කරනවා. For example, මේක හාමුදුරට කමතන් වෙලාවේදී කිව යුතුයි. ඕ අහන්න ඕනේ ආදී දේවල් සිතට එනවා යනවා. එදිනදා ජීවිතයේදී පෙරට වඩා හුඟක් සිහියෙන් වැඩ කෙරෙන බව තේරෙනවා. නමුත් භාවනාවේදී
ප්‍රසන්න මොහොත දෙරෙනවා ඇර වෙන කිසි දිරුවක් තිබිය යුතුද? මම තවත් කුමක් කළ යුතුද? මේ ධර්ම ගමන ඉදිරියට ගෙන යාම සඳහා ඉස්පස්සේ කරුණ පිළිදී නැතිව මේ තවම ආයාසයෙන් කෙරේ. ඉන්දහිට මේ පොඩි විනාඩි 20ක් පමණ පුළුවන්. වැඩි දිරුවක් නැතියි සිතමි. නමුත් කරගෙන යන්නට අදිස්ථාන කරමි. සමට දෙවස් තරණ. ඔය තාක්ම බාගනා ලියලා තියෙන මේ මම මොකද්ද කරන්න ඕන කියන්නේ ඔයගොල්ලෝ මම නැති වෙලා තියෙන. දැන් මම ජොබ් එකක් ඉන්නවා. මම ඇවිල්ලා ගේනවා මට ඔක්සිජන් ටිකක් දීපන්, මට සේලයින් ටිකක් දීපන්, මට කෘතිම ශ්වසන දෙන්න, මට කෙලවේගෙන එනවායි කියලා. ඉතින් අපි කරන්නේ මමයට ආය ඔක්සිජන් දෙනවා, සේලයින් දෙනවා. ඌට කියන්නේ කෙලවයන් පුතේ කෙලවයන් හැඳි ඇවිල්ලා ඵලයන් කියලා. ඒකවල ප්‍රශ්න නැහැ. ප්‍රශ්නේ එන්නේ මමයට. අපි වැඩිම මේ මමයට ප්‍රශ්න උත්තර ලියනවා. දිටි නම මගේ පොඩක ඔබට මාත් තා කියන එක ප්‍රශ්නකට එක විනාඩිය ඊගා ප්‍රශ්නට අපි අතිකාවක සාධනස කාලයක් භාවනා කරන අයෙක්නි පසුගිය දින දෙකේදී පරයක් භාවනා කිරීමේදී ආසනයක සකස් වී සුස්ම රැලි 3-4ක් පලන විටම තද නින්දකටපත් වෙන ගතියක් දැනේ. නැවත උඩුපය ගැස්සී හෝ අවදි වන විටම හුස්ම රැල්ල මෙනෙහි කිරීම සිදු වේ. සාමාන්‍ය ජීවිතයේදී ඊතර පහසෙ නින්ද ලබන අයෙක් නොවේමි. මේ නිදිමතම විය හැකිද? එම නිින්ද සාමාන්‍ය නිින්දකට වඩා තද නිින්දක් බව වැටහි. මේ කුමක්ද කරුණාවෙන් පහදා දෙන මෙනි ඉලාසිතමි. සක්මන් භාවනාවේදී හොඳින් පියවර මෙනෙහි කළ හැක. හිත පිට යන්නේ ඉතා අඩු වෙනි. ශබ්ද හා රූප නිසා අවධානය කැඩෙන අවස්ථා ඉතාම අඩුයි. උපවාසිත දීර්ඝායු වේවා. උතුම් වූ නිවනම ලැබේවා. ඔය පරයන්කේදී නිින්දෙන් අවදි වෙන අරමුණ පොඩ්ඩක් අපිට සටහන් කරන්න. එතකොට ඒක අඩලේශයක කියලා දෙන්න. දෙක සක්මනේදී ඔය වගේම නිින්දක් කරනම ඇවිදිද්දි මොකවුරක්වත් හිතන්නේ නැහැ. අන්න ඒකත් ආපු දවසේ එතකොට හොල්මන ඇවිදිනවා. මට පේනවා. DVD කැමරා එක වගේ මට පේනවා මමකුත් කරන්නේ. එතකොට පේනවා ගියාත්න කරපු DVD එකක් තමයි වැඩ කරන්නේ කියලා. අන්න එතෙන් යට ලැබේවා කියන හැබැයි ඒ වෙලාවට පාර මැද ක්‍රොස් කරන වෙලාවල් වලේම කරන්න එපා. පේමන්ට් එකේ කරන්න. අවසරයි සාමුහංස. ගුවන් යානයේ ඔටෝ පයිලට් සමාහිත සිම් කම්පණය කෙරේ අවධානය පිටතම පවතින අතර සිතුවිලි නැති බලාතුළු පසුවන්නේ කැඩුණු ටේප් පටියක් මෙනි. මේ අතර ඉඳ හිට මනෝපාරක් දෙයයි. ගුවන් යානයේ එයා පොකට එකට හසු වී කම්පණ වේගය වැඩි වීම සමග මනෝපාර කැඩීගියේය. පළමු පරයන්කේ ඉවර වී සක්මනට කාලය කැඩියද සක්මන සඳහා යාමට නොසිතේ. පිටතම උදේ බලාගෙන සිටියෙමි. කාලය ගැන අවධානයක් නොමැත. පැය දෙකමාරක් පමණ ගත වූ පසු කම්මැලි කමක් දැනෙන ඉරියව මාර්ගයෙන් නොදැනීම ලොකු කල්පනාවක් බව ඇත. සෑහෙන වේලාවක් මනෝගතා නැවත සතිමත් වීමි. බිල්ඩක ගැසීමේ පරයන්කේ අවසන් විය. ternary තොත් කිම්වාද සේවා. ඔය මේ මනෝගහන එක තත්ත්වම කරගන්න. ඒකෙච්චර හිත පිට යමක් නෙවෙයි. අනිවාර්යම තිබුණු අංගයක්. එච්චර මේකේ විතර නෑ. අර නමුත් අර ජොනතන් ලිවින්ස්ටන් සීගල් කියන පොත කියවන්න. ජෝන් මක්කි මට පිටපතක් හම්බුණා මේ ඇඩිලේඩ් වලදී මම ඒක දාලා ආවා. ඒක පෙන්නවා මේ ෆ්ලයි කරන ගමන් මයින්ඩ්ෆුල් වෙන්නේ නැති. මයින්ඩ්ෆුල් කියන වචනේ නැහැ. එච්චරයි නැත්තේ. ඒ තරම්ම ලස්සනයි මේ ළඟදී රාණි ඒ පොත සිංගල්ට දැම්මා. ලිහිණියුගේ ප්‍රයාමය කියලා. අනේ පොඩක් කියවලා බලන්න. එතකොට මේ අමුතු ඩයිව් අමුතු ෆ්ලයිට්ස් අමුතු පැරලල් ෆ්ලයි කරන ගමන් අවදි වෙන්නේ හැටි කියලා. එතකොට ඒ අපොකට් කියන්නේ පලාකු වෙන නින්ද යන්නේ වණම්මන සෑහෙන්න තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්ස සිතේ තැන්පත් වීම ඒකාග්‍රතාවයේ සමතුලිතභාවයේ සිත තුල ධර්තයක් තවන තවන ස්වභාවයක් ඇති වී නිරෝධ වූ පසු මෙන්ම ඉදින්දා වැඩ කටයුතු කරන අතරද ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වී ඇත. ඒ නිකලෙස් සිතක ස්වභාවයේ බව අත්දකින කාලය ගත කරමි. මෙම தත්ත්වයට මම ඇලුම් කරන බවද දනිමි. ඒත් විස්තර කිරීමට පැමිණෙන ඕනෑම ආයතනින් ඇතුළත් සිත කියයි. වෙනදා ඇසුරු කළ ආයතන ඉතා දුරස්ත වී ඇත. වචන කතා කරන්නේ ඉතා අල්ප වශයෙනි. රැකියාවට ගෙවෙත අන්යන් සමග අල්ලාප සංවාපයේ නොවේදී අනවශ්‍ය දේ අත්‍යවශ්‍ය දේ පමණක් කතා කරයි. විතර සාමාජිකයන්ටද බොහෝ විට වගකීම් මාත්‍රයක් කටයුතු කරයි. පහත ගැටුම් වලට පිළිතුරු දෙනමින් කාරණේකෝ ඉල්ලා සිටිමි. මෙසේ පුදේකලා ජීවිතයකට ප්‍රිය කරන මම අන්යන්ට උදව් කිරීම ඒ අය ගැන සොයා බැලීම උපකාර කිරීම දානමාන දීම පොදු කටයුතු සියල්ලන් දානමාන දීම පොදු කටයුතු සියල්ලන්ගේ ඈත් වී ඇත. මේ මගේ ආත්මාර්ථකාමී ගතියක් දැයි පහදා දෙන්න. සමහර විට මේ පුදේකලාතාවය තුළින් සිත ඉතා ප්‍රබුද්ධිත වී සතුටින්
ප්‍රීතිය කිරී ඉතුරා යන බවත් ඇතැම් විටක ඉතා උදාසීන කම්මැලි කිසිවක් අපට බලාගතත බලාසක ස්වභාවයක්ද අත්විඳිමි. සියලු අපේක්ෂා බලාපොරොත්තු භංග වී යයි. මා තුළ වැරදි ඇතුත් පහදා දෙන මේ ඉතා කාර්යතු ඉල්ලාසිටි. මේක නිකන් කෙටි උපකරණයක් උදාහරණයකට ගත්තොත් එමෙ තමන ලේඛ හදනකොට ඉතරලා මේක විතරක් වෙනවා ඊට පස්සේ පුංචි දළඹුවෙක් වෙනවා ඊට පස්සේ ඌ කැටපිල කෙනෙක් වෙනවා ඊට පස්සේ ඌ කෝෂගත වෙනවා කෝෂගත වෙලා සම්පූර්ණ උස්මවත් ගන්නෑ ඊට පස්සේ ලස්සන සමනලියක් වෙලා ලෝකෙ ලස්සන කරනවා මේ භාවනාවේ ඌ කෝෂගත වෙච්ච අවස්ථාව ඔය වගේ තමයි වෙන්නේ හැබැයි ඊට පස්සේ ඒ කෝෂේ කඩාගෙන එළියට එනවා ඌමයි බලන්නේ කෝෂේ එළියට ආවට පස්සේ ඌ ලස්සන සමනලියක් වෙන පැතු ලෝකෙටයි ඉතින් මේවා ඇත්තටම මොලේම එපිසෝඩ්ස් නෑ ගෑනිකල් ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ ඕක කරගත්තට පස්සේ ඊට පස්සේ නිෂ්පල වැඩ ගොඩාක් කරන්න ඉගෙන ගන්න. උපනිංසනා වගේ වැඩක් නැත්නම් ලීගල් වැඩක් වගේ අපනෝ වගේ එකක් එන තමයි ඔය කුණු හරක පොත් තියෙන කිසිම වැඩකට තියව බොහෝම ආසාවෙන් කියවන්නේ. කෘෂ්ණමූර්ති ඉන්නකම් කොමඩිස් මයි කියවලා තියෙනවා. තර්ඩ් ක්ලාස් නොවල්ස්. මුන්න ඔක්කත්ම ගන්න දෙන්නේ ඒක බොහෝ ආසාවෙන් කියවනවා. ඒක මාන්නේ කඩලා යනවා. ඒකල රෑන්ඩම් ඇක්ට් ඔෆ් කයින්ඩ්නස් කාඩ් හරි බලාපොරොත්තු නැති විදිහට ගිහලා කාටට උදව් කරනවා. රෑන්ඩම්. ඒක උඩ තේරුම් පටන් අරගන්න අර අව සෙල්ෆ්ලස් ඒවට හොතර කරතේ. කිසිම තේරුමක් නැති වැඩක් කරනවා. ඒක උඩ කාටවත් අල්ලන්න බෑ. මෙයා කම කාද කියලා අල්ලන්න බෑ. ඔය ලාෆින් බුද්දා කියන එක දැකලා තියෙනවා. ලාෆින් බුද්දා වැඩි ඇඟි ළඟිනව පොඩියු. බඩ වෙන්නේ. ඒ බොහොම සතුටින් ඉන්නේ. ඒ මොකද කිසි තීරමක් ඇති වැඩ කරන්නේ තීරමක් නැති මිනිසු. විදහලසුම් කරලා තීරමක් ඇති වැඩ කරන අම්මෝම පිසු. රහතන් වහන්සේ මොකුත් නැතිව සාමාන්‍ය පිස්සෙක් වගේ ඉන්නේ. රහතන් වහන්සේගේ දත් දෙක පාවෙනවා. කිසිම දෙයක් දිහා බලන්නේ කාටවත් හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියන්නේ. නමුත් අපිට අන්දලා තියෙන චිත්‍රය වැඩි වෙනස්. ඒක නිසා ඕක ඉන්න ඕක ටික කාලයක් කොහොමද ජොලියක් තියෙනවා බඳපු අලුත වගේ ඕක තියෙන්නේ. ටිකක් කරනකොට හනිමුන් එක ඉවර වෙනවා. නැති ඕන කෙනෙක් එක්ක ෆිට වෙන්න පුළුවන් වතුර වගේ ඕනේ පහ දිනකට දාන්න පුළුවන් ඒ කාලේ ඉක්මන දෙන්න කියලා මම පතන්නේ නැහැ හැබැයි ඒක අර DVD එකේ ඒක අවශ්‍ය එපිසෝඩ් එක. අවසන් ප්‍රශ්නේ මේක ධර්මදේශනය පිළිබඳව තියෙන්නේ අතිගල් කාර්මාස සම්පජඤ්ඤේ වචනේ යෙදෙන අවස්ථා දෙකක් ගැන දේශනාවලදී අසන්නට ලැබෙනවා. පළවෙනි එක සතිපට්ඨාන සූත්‍රයේ මහණෙනි මෙසේද කියති යනුවෙන් කායන පස්නාවේ ඉස්සංගයක් ලෙස විපාක සංදිවලදී සිහි නුවණ පැවැත්වීම. දෙවෙනි එක සතිසප්පජඤ්ඤේ සූත්‍රයේ ඉන්ද්‍රිය සංවරයට උදව් වන ලෙස මයින්ඩ්ෆුල්නස් ඇන් ක්ලියර් කොම්ප්‍රහෙන්ෂන් වශයෙන් සිත කය වචනය යන තුන්දරින්ම හයි ඉරියව් වෙනස් වුණත් නැතත් සෑම විටකම ඇති විහෙත් තත්ත්වයන් ගැන සිහිය නුවණ පැවැත්වීම ලෙසයි. මෙම තේරුම් ගැනීම નિවරදිද? මේ අවස්ථා දෙකෙහි යෙදෙන සම්පජඤ්ඤය පිළිබඳව තවදුරටත් පැහැදිලි කර දෙන්න මේ ගෞරවණීය ඉල්ලාස්තින් ගෝවාන්ත නිදුක් නිරෝගී ජීවනයේ පතන. ඔය තවයක් තියෙනවා සාත්‍යක සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්භව සම්පජඤ්ඤය. අතනද කාටද? ඒ වගේ හතරකින් විතර කරනවා. අර ඉරියාපත මාරු වෙනකොට බැටරි කහලා ගන්න නැති ටෙක්ටික්ස් හතරක් කියලා. සම්පජඤ්ඤ හතරක් ඒක සතිපට්ඨාන සූත්‍ර අටුවයි බොහොම ලස්සනට විස්තර වෙනවා. ඒක මේ කියපු දෙකට අර්ථකථනයක් වගේ. සාත්ක ගෝචර අතම්මෝහ මගේ වය පොඩ්ඩක් මහන්සිලා තියෙන්නේ කොහමද ඒක තමයි ඊගාව එක. ඒ තුන විස්තර කරුවොත් නම් සම්පජඤ්ඤ පිළිබඳව සාමාන්‍ය තේරවාද තැයෙන විස්තරයක් අවිලා තියෙනවා. ඒ දෙක මේ කීප දෙනෙක්ගේ දැන් අවිලා තියෙනවා. අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා මේ ෆැසිලිටේටර්ස් වගේ මීටින් එකකට කාලයක් ගන්න ගොඩාක් යෝජනා තියෙන එකක් තමයි මේ සම්පජඤ්ඤගත වෙන්න කියලා කියන ඔබ වහන්සේ ෆැසිලිටේටර්ස්ලට මොකන්ද මේකෙන් අදහස් කරන්නේ ඉතින් මම කරන්න හදන්නේ තියෙන එක දාලා ඒගොල්ලන්ට තම තමන් කරනකොට ඒක අත්දකපු හැටි අපි පස්සේ තොරතුරු අත්දැකීම් වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒකට මම හිතන්නේ මට පොත බලලා හතර වෙනි එකත් අල්ල ගන්න පුළුවන් මේ ඒ නිසා මතක් කර දුන්නට පින් සන්තෝෂේ දැන් නැත්නම් කනගාට කුමරේ මහින්දන අපිට පැයක් විතර කාලයක් තියෙන තීබොන්න යන්න එපා අද ඕනේ තීබොන්න යන්න නැතුව විනාඩි 55ක් විතර තියෙන සක්මන් කරන්න අපි ඊට පස්සේ තුනමාරට නැවත රැස් වෙනවා පරියක් භාවනාකට එදී අපි ඊයේ ඉරියස් එක ඉවර කර ගන්න පුළුවන් වුණා හැබැයි අර මේ වගේ අර ෆාස්ට් ෆෝඩ් දාලා යනකොට උසාවියේ ගනව ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ මට ඒක ගැන පොඩි කනගාටුවක් තියෙනවා
කමක් නැහැ මම හිතන්නේ කවුරු සතුටු වෙනවා කියලා ප්‍රශ්න උත්තර වලට පිළිගනි. ඒ නිසා අපි සම්බන්ධ වෙච්ච සියලු දෙනාට පිබමුණෝමි. අපි විජේ ලබමින් පමුණෝමි. ප්‍රශ්න උත්තර වලට පිළිගනිමව සතහන් කරනවා සියලු දෙනාටම. තෙරුවන් සරණයි.